අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ සටන දේශපාලන සංවාද මණ්ඩපය සමගින්. ඉතින් බොහෝ දෙනා බලාගෙන ඉන්නවා රටේ දේශපාලනය මොන දිශාවකට ගමන් කරමින් සිටිනවද කියලා. ඒ අතරෙදි දැන් හඬපට එළියට ඇවිල්ලා බොහෝ දෙනා ඒ දිහා බලාගෙන ඉන්න වෙලාවක්. පාර්ලිමේන්තු මහා මැතිවරණයට සියලුම දේශපාලන පක්ෂ අලුත් මුහුණු ඉදිරිපත් කරන්නටත් සූදානම්ක් තිබෙන බවට දැන් අපිට ඇහෙන්න ලැබෙනවා. මේ කියන්නේ සියලු කාරණාත් එක්ක රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තමයි අපි සූදානම් වෙන්නේ හදත් කතා කරන්නට. ඉතින් අද සටනට එක්වනවා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා, ස්තුති මන්ත්‍රීතුමා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා. ඉතින් අපි සූදානම් මේ කියන ප්‍රධාන මාතෘකාවට අමතරව රට තුළ කතාබහ වෙන කාරණා තව තියෙන පුළුවන්. ජනාධිපතිතුමාගේ සංකල්ප දැන්ට ක්‍රියාත්මක වෙනවද, අලුත් මුහුණුවරක් ගෙන තිබෙනවද, ඒ වගේම පුද්ගල අත්අඩංගුවට ගැනීම සම්බන්ධව නිර්ණායක මාලාවක් හදන්නට ඕන කියන එක ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා සියලුම පක්ෂ විපක්ෂ භේදකින් තොරව මන්ත්‍රීවරු. මේ කියන සියලු කාරණාත් මං හිතන්නේ රටේ ජනතාව දැනගත යුතුයි. මුලින්ම අවස්ථාව මාධ්‍යවේදීන්ට, අද මාධ්‍යවේදීන් විදිහට කසුන් සමරවීර, සංජීව රණතුංග, ඒ වගේම චතුරංග හපු ආරච්චි, ඒ වගේම සිවිල් පුරවැසියන් නියෝජනය කරමින් රමේෂ් මදුශංකර. මුලින්ම මාධ්‍යවේදීන්ට අවස්ථාව. මම ප්‍රථමයෙන් කැමති අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා වෙත යොමු වෙන්න. මන්ත්‍රීතුමා, දැන් ඔබතුමාලාගේ රජයේ කාලේ, ඔබතුමාලා පාලන කාලේ ඉඩම් ආයෝජකයන්ට පැවරීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර විදේශ ආයෝජකයන්ට පැවරීම සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය කුමක්ද? බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද ඔබතුමාට? බොහොම කෙටියෙන්. මෙමය අපේ ආයෝජකයන්ට ඒ සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේදයන් අනුව සාධාරණ ලෙස විනීතභාවයෙන් යුතුව ඉඩම් ලබා දීම අපි අනුමත කළා. ඒ අනුව ක්‍රියා කරලා තියෙනවා. හැබැයි වැදගත් වෙන්නේ හැම විටම තරංකාරීත්වය, විනීතභාවය සහ සුදුසු ආයෝජකයා තෝරා ගැනීම. ඔව්, දැන් වර්තමාන රජයේ අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය සහ ඔබ රජයේ අනුගමනය කරමින් තිබුණු ප්‍රතිපත්තිය අතර වෙනසක් ඔබතුමා දකිනවද? දැන් මං හිතන්නේ අපේ තත්ත්වයට වඩා බරපතලයි. දැන් ගොඩක් විවේචනාව මේ 99 අවුරුදු බදු කියන්නේ පරම්පරා තුනක්, ඒ කියන්නේ විකිණීමක්. ඒ නිසා රට විකුණනවා, වටිනාකම් විකුණනවා කියලා. දැන් ඒ වගේම අපි දැක්කා මේ රජයේ බලයටපත් වෙලා සති දෙකක් යනකොට කොළඹ නගරේ ඉතුරුලා තියෙන වටිනම ඉඩම කර තුනහමාරක් ශැංග්‍රිලා හෝටලයට ආබදව තියෙන ඉඩම, නැත්නම් හමුදා මූලස්ථාන ඉඩමෙන් ඉතුරු ටික ඒ ශැංග්‍රිලා සමාගමේම මහු සමාගමක් බව කියන ආයතනයකට නිසි කාර්යපටිපාටියෙන් පිටස්තරව තරංකාරීත්වයක් නැතුව, ටෙන්ඩර් නැතුව, පැරණි තක්සේරුවකට ලබා දෙනවා. ඉතින් අත් වශයෙන්ම බරපතල දූෂණ කටයුත්ත පටන් ගත්ත ගමන්ම, ඒ කියන්නේ මේ රජයේ බලයට පත්වලා සති කීපයක් ඇතුළත සිද්ධ වුණා. ඉතින් මේක ඒ වගේම දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා තවත් අක්කර 6ක බිම් ප්‍රමාණයක් ඒ ආකාරයෙම ලබා දෙනවා කියලා. වැදගත් වෙන්නේ මේවා ආයෝජකයන් ලබා දෙන එක නෙමෙයි. ආයෝජකයන් ලබා දෙන්න ඕනේ. දේශීය ආයෝජකයන්ට ඩොලර් මිලියන 200 300 600 700 වේදම් කරන්න මුදල් නැත්තම්, ඒ වගේම ඒ සුදුසු ව්‍යාපාරක අදහස් තිබෙන, මුදල් තිබෙන ආයෝජකයන්ට සුදුසු කොන්දේසි මත තරංකාරීත්වයට මේ දේපල පවරා දීම ගැන ගැටලුවක් නැහැ. හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනේ තරංකාරීත්වය. මෙතන වෙලා තියෙන්නේ එක පුද්ගලයෙක් තෝරගෙන ඒ එක පුද්ගලයාගේ සමග සාකච්ඡා කරලා මේ ඉතා වටිනා මේ රටේම වටිනකම නෙවෙයි, මම හිතන්නේ මේ ආසියානු කලාපයේම දැන් ඉතුරුලා තියෙන වටිනම ඉඩම් මේ. ඒතොර මේවා ඇත්තටම මේ අපි මේ පොහොට්ටු භාෂාවෙන් කියනෝ නම් විකුණනවා තමයි. හොඳයි, දැන් ශ්‍රීපාල අවස්ථාව තියෙනනේ, තවත් ප්‍රශ්නයක් තව එක ප්‍රශ්නයක් කියන්න. ඔව්, දැන් මේ සම්බන්ධයෙන් අපි දැක්ක ඔබතුමාලා මාධ්‍ය වලට ඇවිල්ලා කිව්වා මේ කාරණා සම්බන්ධයෙන් ඉස්මතු කළා. ඇයි ඔබතුමාලා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ජනතාව වෙනුවෙන් ගන්නෙ නැත්තේ? මෙහෙම මේ ආකාරයට ඉඩම් පැවරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඔබතුමාලා කියන විදිහට ඇයි අධිකරණ ක්‍රියාවලියකට යන්නේ නැත්තේ? අධිකරණ ක්‍රියාවලියට යන්නේ එක කරුණක් පමණයි. මම හිතන්නේ දැන් මේ සති කීපයක් මේ සිදුවීම් වෙලා අපි විශ්වාස කරනවා ගොඩබේ රාජපක්ෂ මහත්මයා රටට ආදරය කරන නායකයෙක් වශයෙන් තමයි මේ චන්දර ඉදිරිපත් වුනේ. ජන වරමක් කරගෙන අද රටේ ජනාධිපති වෙලා ඉන්නවා. ඇත්තටම ගොඩබේ රාජපක්ෂ රටට ආදරේ නම් ඔහුව රවටලා නම් මේ සමහර සති කීපයක් ඇතුළත මේක අනුමත කරපු නිසා සමහරවිට රවටිලා හෝ ඔහුට මේ තොරතුරු නිසි ලෙස ඉදිරිපත් නොකිරීම නිසා ඔහු නායකත්වයේ දරන කැබිනට් මණ්ඩලය මේක අනුමත කළා වන්නට පුළුවන්.
නිසා දැන් ගොඩබර රාජපක්ෂ මහත්මයා මේ තොරතුරු හරියාකාරව දැනගන්න ඕනේ කියලා අපි හිතනවා. අපි එතුමාට තව සති කිහිපයක කාලයක් දෙන්න කැමතියි. එතුමා ඇත්තටම රටට ආදරේද නැත්නම් අර දූෂිත වංචනික කණ්ඩායම් වල පංගුකාරයෙක්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් එතුමා මේ වැඩේ කරන්නේ නැත්නම් සිද්ධ වෙනවා පුරවැසියන්ට එක දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන් පුරවැසියෙක් වශයෙන් වෙන්නත් පුළුවන් අධිකරණ වෙත ගිහිල්ලා මේ ප්‍රශ්නේ පිළිබඳව අභියෝග කරන්න. හොඳයි බොහොම සතුටුයි. හරි අපි ගම ශ්‍රී ලංකා පොදු පෙරමුණෙන් අනිත් පැත්තටත් මතක් කන්නේ ඔබතුමා දැන් කොහොමද මේ ඉඩම් සම්බන්ධව දකින ඔබතුමාලගේ මතය මොකක්ද මේක? එහෙමයි. ඉතාම පැහැදිලිව අපි ප්‍රකාශ කරා රටේ ඉඩම් විකුණන්නේ නැත. මේ රටේ ඉඩම් විකිණීමට හැකියාව තියෙන පනතක් තිබුණා. අපි ඒ පනතත් අහෝසි කරා පෞගේ රජේ අපේ රජේ දැන් බද්දට දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ආයෝජකයෙක් මේ රටට ඇවිල්ලා එයාට ඉඩම බද්දට දෙන්න බැරි නම් ආයෝජනයක් ගේන්නේ නැහැ. ප්‍රධාන දේ තමයි මේ ඔය කියන කතා කරන ආයෝජකයා මේ රටට පැමිණියේ පහුගිය ආණ්ඩුව කාලේ. නමුත් පහුගිය රජයට ඒ ආයෝජකයාට අවශ්‍ය කරන නිසි අනුමැතීන් ලබා දීමට නොහැකියාවක් ඇති වුණා. කල්ැද්ද අපි රටක් හැටියට තේරුම් ගන්න ඕන ජනතාව බලාපොරොත්තු වුණේ වැඩ කරන රටක්. ජනතාව බලාපොරොත්තු වුණේ ඇල්මැරිච්ච ක්‍රමවේදයක් නෙමෙයි. මේ රටේ රටට ආයෝජන එන්න ඕන. මේ රටට විදේශ විනිමය එන්න ඕන. මේ රටට ලෝකය පිළිගත් ආයතන එන්න ඕන. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවක් බලාපොරොත්තු වෙන රටක් හැටියට අපේ රටට පහුගිය ආණ්ඩුව කාලේ අපි ගෙනාපු ශැංග්‍රිලා හෝටල් ඇරෙන්න අවුරුදු 5 ඇතුළත කිසිම ව්‍යාපාරයක් ආවේ නැහැ, කිසිම හෝටලයක් ආවේ නැහැ. රටට ආකර්ෂණය කර ගැනීම සඳහා රජය උනන්දු විය යුතුයි. අපි ඉතිහාසය ගන්නකොට එක්සත් ජාතික පක්ෂයේ ජයජවදන ජනාධිපතිතුමාගේ රජ කාලේ තමයි ඔබතුමාගේ අදහස පැහැදිලි. ඔබතුමා මේක හරි කියලා ඔබතුමා කියන්නේ? පැහැදිලිව මට විනාඩියක් දෙන්න. මේ කාරණා පැහැදිලි කරන්නත් අවශ්‍යයි. ඒ කාලේ තමයි හිල්ටන් හෝටලය, රාමඩා හෝටලය මේ වගේ හෝටල් ආවේ. එදා රජය නොමිලේ ඉඩම් දීලා තමයි ඒ හෝටල් සමාගම් ගෙනාවේ. මොකද ලංකාව දියුණු කරන්න නම් සංචාරක ක්ෂේත්‍රයේ ඒ වගේ චේන්ජ් එන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් අද අපි ඉතාම පැහැදිලිව වසර ගාණක් එක්සත් ජාතික පක්ෂයෙන් මේ ආයෝජකය ගෙනගෙන තියාගෙන හිටියා. මීට තරඟයක් දෙන්න පුළුවන් හොටල් සමාගමක් ශැංග්‍රිලා එකට තරගයක් දෙන්න නම් එක්ක හයට් එක එන්න ඕන, රිච් කාල්ටන් ඒ වගේ ඒ මට්ටමේ කෙනෙක් එන්න ඕන. ඒ මට්ටමේ කිසි කෙනෙක් ආවෙත් නැහැ. මේ ආපු එකෙනා හිටියේ නැහැ. ඒක ගැන හොයලා බැලුවද? තව අය එනවද? නෑ, පැහැදිලිවම අද මම ඊටාම වගකීමෙන් කියනවා. අද දැන් මෙතුමා කිව්වා අතිගරු ජනාධිපතිතුමා මේ ගැන අවධානය යොමු කරන්න ඕන කියලා. අද අපි සියලු දෙනා මේ ආණ්ඩුවයිති මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පමණක් නෙමෙයිනේ. අදටත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ. අපේ ජනාධිපතිවරයා විතරයි. ඉතින් අපි හැම දෙනාටම මේක UNP ද JVP ද පොහොට්ටුවද ශ්‍රී ලංකාවද කියලා එකක් නැහැ. කරුණාකරලා හැම එක්කෙනාටම තානාපතිවරයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් රටට ආයෝජකයෙක්ගෙන්. එවන් ආයෝජකයෙක් එනවා නම් තරගකාරී, මේ ආයෝජකයා හා ඊට වඩා හොඳ කෙනෙක්. අපි පෞද්ගලිකව මැදිහත් වෙලා කියනවා මේ ආයෝජකයා නෙමෙයි, මෙන්න හොඳ එක්කෙනෙක් ඉන්නවා, මීට වඩා රටට සෙතක් වෙනවා ගේන්න කියලා. හැබැයි කවුරුත් එන්නේ නැත්තම් ඇවිල්ලා තියෙන විදිහට ඔය කතාව තේරෙනවා. මෙහෙම මන්ත්‍රීතුමා, දැන් අපිට මේක දෙන්නගෙම ප්‍රතිපත්ති එක වගේ තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ එදා හිටපු UNP එකයි දැන් ඒ කියන්නේ ඔබතුමාලත් කියන්නේ බදු දුන්නට කමන්නේ නැහැ. බදු දුන්නට කමන්නේ නැහැ කියන අපි දෙකටම කිව්වා. අපි කිව්වේ විකුණන්න, අපි විකුණන එක නෙවෙයි. නෑ නෑ, ඔබ මට මතකයි. එහෙනම් මට වැරදුනාද දන්නේ නැහැ. ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා නව ජනාධිපතිතුමා මේක වැරද්දක් කරේ චීනයේ 99 අවුරුද්දට මේක හදනවා කිව්වා. හැබැයි ලංකාවට ආවට පස්සේ ඒ කතාව වෙනස් වෙලා. දැන් ඒක එහෙමමයි. එතකොට ඔය 99 බද්ද දෙන්න හදනකොට තමයි අවුරුදු 3කට මාධ්‍යේ ගහලා මේක විවෘතභාවයක් නැහැ, ටෙන්ඩර් භාවයක් නැහැ කියලා ඔබ තුමත් හිතියද ඒ ආණ්ඩුවේ කියලා මට මතක නැහැ. ඒ ආණ්ඩුව කරන්න හදනකොට ඒක නැවැත්තුවා. මං හිතන්නේ මේ තුමත් හිතියද කොහෙද ඒ ආණ්ඩුවේ? නැහැ, එතකොට නැහැ. ඔබතුමා නැහැ. මම නැහැ, මම හිටියා. ඔව්, හිටියද? ඔව්. එතකොට ඒක නැවතුණා. දැන් ඒකේ විවෘතභාවයක් නැතුව ඒකම කරනවා.
ඊට පස් මම මේ කියන්න හදපුට මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න අපි මේ රණ්ඩුකමට මේමයි මම කියන්නේ ඊළඟ ප්‍රශ්න දැන් ඒක දැන් ඔබතුමා තේරුම් ගන්න ඕනේ දැන් මේ ආයෝජක තමයි මම කිව්වේ මේ ආයෝජකේ ඇවිල්ලා අවුරුදු 5ක් මේ හිටියා අනුමැතිය බලාපොරොත්තු වෙයි ඉතින් ඒ කාල ත්‍රිමාව තුල ඊට තරගයක් දෙන්න පුළුවන් ආයෝජකෙක් මේ රටට ඇවිල්ලා නැහැ ඒක දැන් අපි රටක් හැටියට මොකද කරන්න නෑ එහෙම නෙමෙයි මන්ත්‍රීතුමා අපි කියන්නේ මිනිහේ කැවිල්ලා මම ඔබතුමාට ඇවිල්ලා ප්‍රොපෝසල් එකක් දුන්නොත් ඒක හරි මේක දෙන්නම් කියලා දෙන්න බෑනේ ඒක එහෙනම් ලෝකයේ ටෙන්ඩර් ප්‍රතිපත්තිය ඔයගොල්ලන්ග ඇතිනේ ටෙන්ඩර් ප්‍රතිපා එහෙම ක්‍රමවේදයක් ඇතිනේ මම දන්නේ අපේ ආයතනවල නම් තියෙනවා බඩුවක් ගද්දිත් එහෙම තියෙනවා මං හිතුවා මේ ලංකාවේ නැද්ද දැන් කියලා මට එහෙමත් හිතෙනවා ඒ කියන්නේ දෙයක් දෙනකොට ඒක ලෝකයේ දැනුවත් කළා ඒ වගේ ආයතනවලට නැත්තම් ලියලා මේකට මෙහෙම අදහසක් තියෙනවා එතකොටනේ මිනිස්සු දන්නේ එහෙමනේ කරන්නේ ඇයි මේ 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 ක්‍රමේ යන්නේ ඇත්තටම අපිට ප්‍රශ්නයක්ද රටේ මිනිස්සු ආයෝජක වෙන්නේ නැද්ද ඒක සාධාරණේ කරන්නේ ඒක වැඩි හොඳයි ඔබතුමා කියන්න දැන් මට ආයෝජකයෝ මේ රටට ඔය ඉහළ බ්‍රෑන්ඩ්ස් එනවා නම් මේ රටට කිසි ප්‍රශ්නයක් නැහැ නේ අතර තරගකාරීත්වය පේන්න එපැයි ඔබතුමා කියන්නේ නැහැ කියන එකනේ ඔය පැහැදිලිව එනවා නම් හිල්ටන් එක ගේන්න ආණ්ඩුවෙන් ඉඩමත් දෙන්න ඕන කම තිබුණාද නොමිලේද එදා ආණ්ඩුව මැදිහත් වෙලා ඊට පස්සේ ඔය ඒ හොටල් ටික ආවට පස්සේ පහුගිය අපේ ආණ්ඩුවෙන් ශැංග්‍රිලා එක එනකන් මේ රටට අන්තර්ජාතික චේන් එකක් ආවද මේක තමයි යථාර්ථය ඉතින් යථාර්ථයට මුහුණ දෙන්න අනිත් එක ඔය ඔය ඉඩම සම්බන්ධව ආයෝජකයා ඇවිල්ලා මම නැවත කියනවා අවුරුදු 5ක් මේක කතාබහට ලක් වෙද්දි කවුරු හෝ තරඟකාරී කෙනෙක් එන්න ඕන කමක් තිබුණා නම් ඇවිල් ඉදිරිපත් වෙන්න තිබුණා කිසි කෙනෙක් ආවේ නැහැ හඳුනේදි මන් දෙතුමා එතරම් ප්‍රශ්න වෙන්නේ නැත්නම් ඔබතුමාට අදහසක් තියෙනවා මගේ මට මේ ගැන අදහසක් තියෙනවා මම එහෙම නොත් තමයි මේක සාධාරණයි කියලා මම හිතන්නේ දැන් එතන මෙතන මේ ඉඩම සම්බන්ධයෙන් සංවාදයේ පහුගිය ජනාධිපතිවරණයේදී මතුනේ ඉඩම් ඉක්ිනීම බදු දීම ගැන නෙමෙයි දැන් මෙතන මෙතුමා මතුගන් තර්කේ තියෙන්නේ අපි ඉඩම් විකුණන්නේ නැත හැබැයි අපි බදු දෙන්නේ නැත කියා කිව්වේ නැත ඔකනේ මේ තර්කේ නේද අපි ඉඩම් විකුණන්නේ නැත බදු දෙන්නේ නැත කියා කිව්වේ නැත එහෙමනේ හැබැයි දැන් බලන්නකෝ දැන් පහුගිය මාධ්‍ය වැඩසටහන් ජනාධිපතිවරණ මැතිවරණ කාලේ මට මතකයි කාංචන විජේසේකර මන්ත්‍රීතුමාම මේ ඉඩම ගැනම කිව්වද මේ ඉඩම ගැනම කිව්වා සිරසනාලිකාවේ පෙන්නවා ඒකේ පුන පුනා කිව්වද මොකද්ද අපේ රටේ තියෙන දේශප්‍රේමීත්වය දේශීයත්වය අධිරාජ්‍ය විරෝධී හැඟීම ඈ අපේ රට මේ විකුණන්න හදනවා රට බදු දෙන්න හදනවා මෙයා පරගැති විජාතික ඔන්න ඔය ටිකනේ එතන මෙතන මේ ප්‍රශ්න කෙරෙන්නේ මගේ වචන ටිකෙන් කිව්වේ මෙතුමාල්ලාගේ ආණ්ඩුව මේ අද ඇවිල්ලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව දේශප්‍රේමී ආණ්ඩුවක් අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක් බටහිර සුද්ධන්ට ඇවිල්ලා මෙහි ලගින්න දෙන්නේ නැති ආණ්ඩුවක් එහෙම කියලා යාවේ එහෙමනේ කිව්වේ දැන් අන්න එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉඩම බදු දුන්නද විකුණනද කියන ප්‍රශ්නේ නෙමෙයි දැන් අපි ඒ සංවාදය අල්ලගත්තොත් වල්ගින් අල්ලගන්නේ දැන් මෙතුමාල්ලාගේ මේ රෙදි ගැලවෙන්නේ අර කියපු දෙයත් එක්ක දැන් ඒතර දැන් ඒ මම කියන්නේ ඒකයි ප්‍රශ්නේ දැන් මේ ඉඩම නෙමෙයි ප්‍රශ්නේ MCC ගිවුසුම ඔය චීනෙට දුන්නන් පස්සේ දෙන ඒවා ආයි පවර ගන්න කියපුවා සහතික ලෙස කිව්ව දෙ මොකද්ද අපි දුන්න ඒවා පවර ගන්නවා හැබැයි එහෙම කියන දැන් කියලා හරියන්නේ නැහැ දැන් කිව්වත් මං කියන්නේ අර 69 ලක්ෂයක් ඡන්දි දුන්න කට්ටියට ගානකුත් නැහැ මේ දැන් කියලා හරියන්නේ නැහැ අපි කිව්වේ බදු දෙන්නේ නැත කියා කිව්වේ නැත කියා කියලා හරියන්නේ නැහැ මට කියන්නේ ඔන්න ඕකයි ප්‍රශ්න මට උත්තරයක් දෙන්න පුළුවන්ද බෑ නේද පුළුවන්ද මේ දැන් ඔබතුමාගේ අවස්ථාවේදී පුළුවන් කතා කරන්න මන්ත්‍රීතුමා සුන්හන්දිත් මන්ත්‍රීතුමා ඔබතුමාට තමයි මගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ දැන් මෙතුමාගේ වචන වලින්ම අපි ගත්තොත් එතුමාම කිව්වා පාර්ලිමේන්තුවේ තාම බහුතරයේ තියෙන එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ පත්වලා ඉන්න විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමත් කියනවා MCC ඔබතුමා කිව්වත් වගේ ඒවා අහෝසි කරනවා නම් බඩු මිල අඩු කරනවා නම් ඒවට අත් දෙක මුස්සලා විපක්ෂයත් සහයෝගය දෙන්න ලෑස්ති කියලා දැන් ඒ සිද්ධිදාමේ එහෙම වෙදි තමයි පුද්ගලික මන්ත්‍රී යෝජනා වෙන්නේ 21 22 වගේ දේවල් ගෙනල්ලා මේ පක්ෂ දෙක විතරද පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මේ පක්ෂ දෙක අමතරව අනිත් පක්ෂ පාර්ලිමේන්තුවේ ඔවුන්ට හඬක් නගන්න පුළුවන්ද මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ අපි හැමෝම දන්නවා මේක දැන් මේ ජනාධිපතිවරණය වෙද්දි දැන් එන මහමැතිවරණයට ලං වෙද්දි හැමෝම කියන දේ තමයි මේ 225 අපිට එපා මේ 225 හොරු මේ 225 නැතුව වෙන කට්ටියක් ඕනේ කියන අදහස හැමෝ ළඟම තියෙනවා
එහෙම කියන්න පුළුවන් ඒක ප්‍රැක්ටිකල් නැහැ කියලා මිනිස්සු දන්නවා. නමුත් මේ දෙකෝ අතර විතරද පක්ෂ බලය දෝලණය වෙන්න ඕනේ. ඇත්තටම මේ දැන් මං හිතන්නේ ඔය යෝජනාව ගෙනල්ලා තියෙන නම් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ මහා මැතිවරණයට කලින් සම්මත කරලා ක්‍රියාත්මක කරන්න නෙමෙයි. අපි ඒ ඇත්ත යථාර්ථය තේරුම් ගන්න එපයි. නැත්නම් අපිත් ඒකත් නිකන් වැරදියට අර්ථ නිරූපණය කරගන්න ඕනේ. එතුමා ගෙනල්ලා තියෙන්නේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා පොහොට්ටුවට පියෑඹුවේ. දැන් ඇත්තට පොහොට්ටුවේ ඇතුලේ ඉන්නවනේ දැන් සිංහල බෞද්ධ ඡන්ද ටික අල්ලගෙන උරුමකාරයෝ ටික. එතන ඊට වඩා උඩින් ජාතිවාදී වෙන්න එපා එතුමා. කොළඹ දිස්ත්‍රික්කෙන් එන්න නම්. එතන කොළඹ දිස්ත්‍රික්කෙන් එන්න සිංහල බෞද්ධ ඡන්ද ටික ඊට වඩා වැඩියෙන් අල්ල ගන්න. අර ඉන්න ජාතිවාදී කට්ටියට වඩා ලොකු ජාතිවාදී කතාවක් කියන්න එපා. ඒකට තමයි කියන්නේ අර අනිත් ඔක්කොම ටික නැති කරලා දාලා සිංහල බෞද්ධ අයට විතරක් ඉන්න පුළුවන් ජාතියේ එකක් හදන්න ඕන කියන තර්කේ. ඒ තර්කයට ගැළපෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් දාලා තියෙනවා. ඒක සම්මත වෙයිද මේ සති දෙක තුනේ කියලා එක දන්නේ නැහැ. සම්මත කරන්නත් බෑ. ප්‍රායෝගික නැහැ. මෙහෙමයි. අනිත් එකට මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නවා දෙමළ ජාතික සන්ධානයේ ඉස්සර හිටපු අමිතලිංගම් මහත්තයලා පාර්ලිමේන්තුවෙන් අයින් කරාට පස්සේ අපේ රටේ ඉතිහාසෙ මොකද වුනේ කියලා. ඊට පස්සේ 1983 තියන්න තිබිච්ච මහමැතිවරණය ලාම්පු කලගෙඩි සෙල්ලමක් දාලා කල් දැම්මට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට එන්න තිබිච්ච අවස්ථාව අහිමි වුණාම අපේ රටේ දේශපාලන ඉතිහාසයේ 88-89 සහ ඊට පස්සේ මොකද වුනේ කියලා අපි දන්නවා. මං කියන්නේ ඒක නිසා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී හැමෝගෙම අදහස් නියෝජනය වෙන්න ඕනේ කියලා පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්න ජනතාව ඔය කියන ජාතිවාදී විහිළු සහගත යෝජනා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මම එක දෙයක් කියන්න තියෙනවා. මම එකක් කියන්න ඕන. පාර්ලිමේන්තුව කියන්නේ අපට නම් එක වේදිකාවක් විතරයි. අපි ඒ වේදිකාවේ අපිට පුළුවන් උපරිමාකාරයෙන් ජනතාව වෙනුවෙන් හඬ නගලා තියෙනවා. හෙටත් හඬ නගනවා. අපිට තියෙන එක අවස්ථාව හරි 6 දෙනා හරි 10 දෙනා හරි කොයි වෙලාව හරි පාර්ලිමේන්තුවේ නැතත් අපි හඬ නගනවා. මම ඒකද අපි ඒ රටේ ජනතාවට අපි කියනෝ මේ වගේ අර තනි පක්ෂ දෙක තුනකට විතරක් සීමා වෙන දේශපාලන වෙනුවට ජනතාව ජනතාවගේ හඬත් කොහොමද පාර්ලිමේන්තුවට ගෙනියන්නේ කියලා තෝරගන්න ඕන සීබුද්ධිය ඇතුළු. මන්දිතුමා ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස. දැන් ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන්න ඔබතුමා තමයි සුදුසුම පුද්ගලයා. ඔබතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා. එහෙම පසුබිමක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මුල් වෙලා තියෙදි තමයි බැඳුම් කර වංචාව මේ තරම් දුරට මේ තරම් ප්‍රබලව ජනතාව දැනගන්නේ. ඒකට කලින් බැඳුම් කර වංචා සිදු වුණා යයි කිව්වාට සාක්ෂි නැහැ. එහෙම වෙලා තියෙද්දි අපි දන්න කතාව තමයි මේගොල්ලෝ ආපුවම මේගොල්ලන්ව ප්‍රොටෙක්ට් කරනවා ආරක්ෂා කරනවා මේගොල්ලෝ ආපුවම මේගොල්ලන්ව ආරක්ෂා කරනවා කියන එක. දැනුත් ඒකම ඒ විදිහටම හරියටම වෙනව නේද? ඔබතුමාගේ බොහෝ වාර්තාව නැහැ. ඒකට හොඳම උදාහරණ තමයි දැන් මේ වහම් බැංකුව විසින් හදපු පාර්ලිමේන්තු ඉදිරිපත් කළ තියෙන වෝහාරික විගණන මිලියන 900ක් වියදම් කරලා හදපු. ඒ කියන්නේ මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑපු ඒ බැඳුම් කර පිළිබඳව වාර්තාව. මම දැක්ක අදත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා මේ පිළිබඳ ලිපියක් ලියලා තිබුණා. ඊය සතියේ පත්තරේට ලිපියක් ලියලා තිබුණා. ඉතින් මට සැකයක් තියෙන්නේ ඇයි මේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා අර හොරාට කලින් කෙහෙල් කන වැටපැන්න වගේ දඟලන්නේ කියලා. මොකද දන්නවද? එතුමා හිටපු මහ බැංකුවේ අර්ජුන මහේන්ද්‍රන් වගේම මෙතුමලගේ කාලේ. ඒ කියන්නේ රාජපක්ෂ පාලනයේ කාලේ හිටපු අධිපතිතුමා. දැන් අධිපතිතුමා දැන් කියන මේ වෝහාරික විගණන වාර්තාවේ දැකලත් නැතුව මම දැකලත් නැහැ ඒතුමා දැකලත් නැතුව මේක වැරද්දක් නැති දෙයක් කියලා. මේක ගන්න ගත යුත්තක් නැති දෙයක් කියලා. මේක හැල්ලු කරනවා. මේක මේ මහ බැංකුවේ ඇතුලේ කට්ටියම හදපු නිකන් මහ බැංකුවේ හොරලියවිල්ලක් වගේ කියලා කියන හදනවනේ. ඉතින් එතුමා මුදල් ඇමතිතුමාගේ අගමැතිතුමාගේ උපදේශක දැන්. දැන් එහෙනම් එතුමාට තියෙන එකම එක දෙයයි. අගමැතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාට උපදේශයක් දෙන්න ඕන. උපදේශක හැටියට මොකද්ද? විෂය භාර ඇමතිතුමා හැටියට ඔබතුමාට පුළුවන් මේ වාර්තාව මහ බැංකුවේ අධිපතිතුමාගෙන් අරගෙන රටට ප්‍රසිද්ධ කරන්න. දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාම කියනවා නම් මේක වැරදගත් දෙයක් නෙමෙයි, ගත යුතු දෙයක් නෙමෙයි, ඇති මගුලක් නෑ මේකේ කියලා හොඳම දේ මේක එළියට දාන එකනේ. හොඳම දේ එළියට දාන එක. දැන් මේ මහ බැංකුව කුමාරස්වාමි මහත්තයලා මේක හැදුවේ එතුමන්ලට ඕන විදියට හදපු ලියවිල්ලක් නම් මම දැන් කියන්නේ ඉතින් දාන්නකෝ මේක එළියට. දැන් ඒකෙන් අපි ලබන සතියේ 21 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණාම අපි යෝජනාවක් ගේන අපේ පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනා කථානායකතුමාට අපි ලිඛිතව බාර දෙනවා. කථානායකතුමා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. දැන් කථානායකතුමාත් කරකවන මේක. එතුමා කියන්නේ යන්නේ නීතිපතිතුමා මේක ආවරණයක් දාලා තියෙනවා මේක දාන්න බෑ ඒක නිසා කියලා. නෑ මම මට නෙව්වේ. නීතිපතිතුමා ඔය වාර්තාව ඔක්කොම ටික නීතිපතිතුමාගේ නිර්දේශය මට එව්වේ. එතුමා කියන්නේ මොකද්ද? මේක අධිකරණ කටයුත්තක් තියෙන නිසා අධිකරණයට ඉදිරිපත් කරන කරුණු මේකේ තියෙන නිසා මේක පරිස්සමෙන් පරිහරණය කරන්න.
පරිස්සමෙන් පරිහරණය කරන්න. ඒක ඉතින් පරිස්සමෙන් පරිහරණය කරන විදිය ගැන තීරණය කරන්න දැන් තියෙන්නේ නීතිපතිතුමාට නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඉල්ලීම කරන්න පුළුවන්. ඔව්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස. දැන් මම ඉල්ලීම කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මට බලයක් තියෙනවා, අයිතියක් තියෙනවා හිටපු සභාපතිවරයා හැටියට මේ ඉල්ලීම කරන්න. මට බලයක් නෑ සභාපති බලතල පාවිච්චි කරන්න. දැන් මම සභාපති වෙන නිසා. හැබැයි මට පුළුවන් කතානායකතුමාගෙන් ඉල්ලීමක් ගන්න. ඒ කියන්නේ මම කිය අපේ පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට ඉල්ලීමක් කරනවා කියලා. මොකද ආණ්ඩු පක්ෂයටත් දැන් මෙතුමල්ලාට කැමති නම් මේක එළියට දාන්න. මෙතුමල්ලාටත් මේක එළියට දාන එක ප්‍රශ්නයක් නෙමෙයි නං. දැන් හොඳම දේ මේ කාටත් පේන එළියට දාන එකනේ. අනික මේක නීතිපතිතුමාට එහෙම කියන්න පුළුවන් වුණාට පාර්ලිමේන්තුවට තීරණය කරන්න පුළුවන්. මේක නීතිපතිතුමාගේ සල්ලිවත් මගේ සල්ලිවත් නෙමෙයි. මේක රටේ මහ ජනතාවගේ සල්ලි. අර්ථසාධක අරමුදලේ සල්ලි. අහිංසක වැඩ කරන මිනිසුන්ගේ කම්කරුවන්ගේ සල්ලි කොහොමද මේ 2002 ඉඳලා 2015 වෙනකන් බැඳුම් කර මිලදී ගන්න පාවිච්චි කරලා තියෙන්නේ? ඒක දැනගන්න ඕගොල්ලන්ට අයිතියක් නැද්ද? මෙරට ජනතාවට අයිතියක් නැද්ද? ඉතින් ඒක අහන් ගන්න කිසිම අයිතියක් නැහැනේ. රුපියල් මිලියන මම හිතන්නේ 900ක්. ඒ මිලියන 900 වියදම් කරේ මිලියන 900 වියදම් කරේ මේක වාර්තාව හදන්න ජාත්‍යන්තර විගණන සමාගම් දෙකකට දීපු ගාන ගාස්සුව. අයික දැන් මේක මේ ශ්‍රීපාල් මේක විකෘති කරන්න හදනවා. මම දැක අජිත් කපිලාල් මහත්තයා හිටපු අධිපතිතුමා එතුමා වගකීමෙන් කතා කරන්න ඕන. එතුමා කියලා තිබුණා මේක මේ මහ බැංකුව හදපු ලේඛනයක් කියලා. නෑ, මහ බැංකුව හදපු ලේඛනයක් නෙමෙයි මේ ෆොරන්සික් ඔඩිට් එක. මේක හැදුවේ ජාත්‍යන්තර සමාගම් දෙකකින් ශ්‍රී ලංකාවේ විගණන පරිචයක් තියෙන කියන්නේ ජාතික විගණන දෙපාර්තමේන්තුව ඇයටත් ඒ තාක්ෂණික සහාය නෑ කියලා. ඒ තාක්ෂණික පහසුකම් නෑ කියලා තමයි මේක ජාත්‍යන්තර පහසුකම් ලබාගත්තේ. මොකද මම මීට කලින් කෝප් කමිටුවේ කැඳෙව්වම මහ බැංකුව මේ කාරණා ගැන ඇහුව අවස්ථා කිහිපයක. ඒතර මහ බැංකුවේ අධිපතිතුමා සහ නිලධාරීන් කිව්වේ අපට පහසුකම් නැති නිසා ලංකාවේ මේ ෆොරන්සික් එකක් කරන්න. වහාරික විගණනයක් කරනවා කියලා කියන්නේ සමස්ත විගණනයක් කරන එක. ටෙලිෆෝන්ද, ඊමේල්ද, අනිකුත් ගනුදෙනු වෙච්ච ආකාරයේද මේ සියල්ල එක ගනුදෙනුවක හොයලා මේ බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් මේ කරලා තියෙනවා. පොඩි කාරණයක් මේක මං කියන්නේ හැල්ලු කරන දෙන්න එපා. මේක මුදල් බලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවර නම් පාර්ලිමේන්තුවරනේ මුදල් බලයේ තියෙන්නේ. ඒකසත් හැකියාවක් තිබෙනවා නේද මේ? ඒකනේ මම කියන්නේ. පාර්ලිමේන්තුවර මුදල් පාලන බලයේ තියෙන්නේ. මහා බැංකුව මේ වார்த்தාව ඇයි අපට එව්වේ? ඇයි පාර්ලිමේන්තුවර එව්වේ? ඇයි කෝප් කමිටු එව්වේ? මහා බැංකුවට මේ වார்த்தාව රටට ඉදිරිපත් කරන්න තියෙන පිළිගත් ව්‍යස්ථාපිත බලය සහිත ක්‍රමයේ තමයි පාර්ලිමේන්තුවර ඉදිරිපත් කරන එක. ඉතින් පාර්ලිමේන්තුවර එවන වෙන ක්‍රමයක් නැහැ. මහා බැංකුව වගේ කියන්නේ කෝප් කමිටුව හරහා. අයිද කෝප් කමිටු ඉල්ලීමක් මේක? ජනාධිපතිතුමා පත් කරපු ජනාධිපති කොමිසම ඉල්ලීමක් මේක? ඉතින් ජනාධිපති කොමිසමත් කියපු දේ කෝප් කමිටුවේ නිර්දේශයක්. ඒ නිසා තමයි අධිපතිතුමා අපට එව්වේ. දැන් මට සිද්ධ වුණේ මොකද්ද? පාර්ලිමේන්තු වාර අවසන් කරපු නිසා මේක වහලා සේප්පුවේ දාලා තියන්නේ. මම කියන්නේ මම වහලා තියනවා කියන්නේ කොහෙන්? දැන් මම කෝප් කමිටු නැති නිසා ඇයි මුදල් නැමැතිතුමාට මේක එළියට දාන්න බැරි? මුදල් නැමැතිතුමාගේ උපදේශකතුමා ලිපි ලියන පත්‍රයට විරුද්ධව මේකට විරුද්ධ. ඉතින් මේකට විරුද්ධව ලිපි ලියනකොට අපිට තේරෙනවා අන්න අරක තමයි. මොකද්ද? හොරාට බණි කලින් කේල් කරන වැට පැන්න කියලා කියනන ඕකට. ඔබතුමාගෙනුත් මේ ප්‍රශ්නේම යොමු කරන්නුනේ ඔබතුමාලාගේ පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තිබ්බ ප්‍රශ්න සියල්ලකටම වගේ තරුණ මන්ත්‍රීවරු කියාගන්න නැත්නම් බැක් බෙන්චර්ස්ලා කියලා හඳුන්වන කොට්ටාසයක් කතානායකවරයාට දිගින් දිගටම ලියුම් යවුවා. විපක්ෂ නායකවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන්, පක්ෂයේ අනිකුත් ගැටලු සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ යන ප්‍රශ්න සම්බන්ධයෙන් ඇයි එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ විදිහට දැන් මෙතුමත් කියන විදිහට බලය තියෙන මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්න එක්සත් ජාතික පක්ෂයට ඇයි බැරි මේක ඔබතුමාලා කියලා තිනවා දිගින් දිගටම මේක දාලා මේක ඉවරයක් කරලා රටට පෙන්වන්න කියලා? ඇයි ඔබතුමාලාට ඉල්ලන්න බැරි කතානායකවරයාගෙන් මේක එළියට දාන්නයි කියලා? කළා. දැන් මම ගිය අඟහරුවාද මමම ඒ ඉල්ලීම කළා. බදාදා නෙමෙයි බ්‍රහස්පතින්දා නැවතත් ඒ ඉල්ලීම කළා. ඒ වගේම ඊයේ තිබුණු ගරු කතානායකතුමත් එක්ක තිබුණු පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටි එකේදී ඒත් අපි මේ ඉල්ලීම මමම කළා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කළා. අපි විශ්වාස කරනවා මේ ව්‍යවහාරික විගණන වාර්තාව හමස් පෙට්ටියේ තියන්න බෑ. මේකේ බරපතලකම තේරුම් ගන්න මිලියන 900ක් මහජන මුදල් වියදම් කරලා තියෙන ඔඩිට් එකට කෝටි 90ක් වියදම් කරලා තියෙන ඔඩිට් එකට මේ රිපෝට් එක හදන්න හරි. එතකොට දැන් මේකේ ලස්සන කතාව තමයි
ඔබට මතක ඇති මේ කතාව කියද්දි අපිට චෝදනා එල්ල වුණා අපේ පක්ෂයට අපේ රජයට චෝදනා එල්ල වුණා අපි කිව්වා මේ හොරු කණ්ඩායමක් එදා ඉඳලා කරගෙන ආපු හොරකමක් අපි දිනුවට පස්සෙත් කළා අපි කරපු වරද තමයි හොරාගේ මාමණ්ඩිව හොරුන් අතරින් කෙනෙකුගේ මාමණ්ඩිව අපි මේ පත් කරා මහ බැංකුව අධිපතිකමට එතකොට ඉවෙන්න ඕන විපත්ති වුණා අපිට අපිට දැන් ජනතාව දඬුවම් කරලා තියෙනවා දැන් අපි එදා ඉඳලා කියපු දෙයක් තිබ්බා ඒ වගේම අර බොන්ඩ් කමිෂන් එකේදී එළිදරව් වුණා 2015ට කලිනුත් මේ perpetual treasuries විසින්ම වෙනත් ඒ මූල්‍ය ආයතනවල හිටපු ඩීලර්ස්ලව තමන්ගේ පේරෝල් එකට අරගෙන ඔවුන්ට මිලියන ගණන් මුදල් ගෙවලා තියෙනවා කියලා අර කම්පියුටර් මේ අධ්‍යයනය කරනකොට තේරුණා. ඒතකොට දැන් ඒ කතන්දරවල ඒතකොට අපි කෝප් කමිටුවේදී අපි සියලු දෙනා එකඟ වෙලා මේ කිව්වා මේකට ව්‍යවහාරික විගණනයක් කරන්න ඕනේ. ව්‍යවහාරික විගණනය කියලා අපි කියනකොට තේරුම් කරලා දෙන්න ඕනේ. කියන්නේ දැන් මේ මුදල් අරගෙන ගිහිල්ලා මේ ගෝනි මළු වලින් අරගෙන එකක් නෙමෙයිනේ. මේවා මේ ඉලෙක්ට්‍රොනිකව සංසරණය වෙන්න ඕනේ. එක ගිනුමකින් තව ගිනුමකට, තව ගිනුමකින් තව ගිනුමකට ඒ විදිහට මේ මුදල් යන්නේ. එතකොට මේවා ඉලෙක්ට්‍රොනිකව අධ්‍යයනය කරලා හොයාගන්න පුළුවන්. එතකොට මේ ව්‍යවහාරික විගණනේ මූලික වශයෙන් වෙන්නේ අපිට සාමාන්‍යයෙන් හැට පේන්නේ නැති අර මේ මුදල් හුවමාරුනේ කාටද? කාටද මුදල් ගියේ? කාගාවද නතර වුණේ? කොච්චර ප්‍රමාණයක්ද? මොන ගිනුම් වලටද? ගිනුම් අයිතිකාරයෝ කවුද? කවද්ද? මොන හේතුවකටද? මේවා පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව අපි එදා ඉඳලා තේරුම් ගන්න තිබුණා. ඊට පස්සේ බොන්ඩ් කමිෂන් එක ශ්‍රේෂ්ඨ අධිකරණ විශ්වකාරුන්ගේ සමන්විත ඔවුනුත් මේ නිර්දේශයම කළා. ඊට පස්සේ මේ ව්‍යවහාරික විගණනය පරකු කරමින් හිටියා. මෙතුමට මතක ඇති විවිධ හේතු නිසා පරකු කරමින් හිටියා. ඊට පස්සේ විශාල පීඩනයක් ආවා මේක කරන්න ඕන කියලා. ඊට පස්සේ කොහොමද ලංකාවේ මේ දක්ෂතාවය නැහැ කියලා. ඊට පස්සේ තමයි ලෝකෙම පිළිගත්ත විගණන ආයතන දෙකකට මම හිතන්නේ ආයතන දෙකේ මේ විශ්වාසනීය භාවය අභියෝග කරනවා මේ ලෝකෙම ඔඩිට් කරන්න හම්බ වෙන්නේ නැහැ මොකද මේ ලෝකේ තියෙන ප්‍රධානම ඔඩිට් ආයතන දෙකක්. ඒතර ඒ ආයතන දෙකකට යොමු කරලා මේ වාර්තාව ගත්තේ. ඇත්තටම මම නම් මේ වාර්තාව තාම දැකලා නැහැ. කවුරුත් දැකලා නැහැ මං ඉතින්. කවුරු හොඳයි දැකපු අය ඉන්නවා. නෑ දැකපු අය ඉන්නවා. ඒ දැකපු අය තමයි කියන්නේ මේ වාර්තාව හරි මේ වාර්තාව වැරදි කියලා දැම්මම පොත් ලියන්නේ ලිපි ලියන්නේ ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන්න මේ වාර්තාව දැකපු අය. හොඳයි මන්ත්‍රීතුමා මේ චන්දිමේරක්කොඩි මන්ත්‍රීතුමා මේ වාර්තාව දැකලා තියෙනවද? මේ වාර්තාව දැකලා නැහැ. හැබැයි මං ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ වංචාවට විරුද්ධව ඉස්සෙල්ලාම නැගී හිටියේ අපි. 2015 අප්‍රේල් මාසේ මැයි මාසේ වෙනකොට මහ බැංකුව ගාවට ගිහිල්ලා බෑ බැංකුවට අපිට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. අපි එළිය උද්ඝෝෂණය කළා මේ වංචාවට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කියලා අපි අඩක් නැගුවා. නමුත් එදා හදිසියෙම පාර්ලිමේන්තුව විසිරෙව්වා මේ වංචාව එළියට එන්න හදනකොට. ඊට පස්සේ ජනාධිපති කොමිෂමක් දාන්න කියලා ඊට පස්සේ අපි බ්‍රයිබරි කමිෂන් එකට ගිහිල්ලා පැමිණිලි කරා. ජනාධිපති කොමිෂමක් දාන්න කියලා තදබල ලෙස ඉල්ලීම කළා ජනාධිපති කොමිෂමක් පත් කරගත්තා. එදා මහ බැංකුව අධිපති එලවන්න කියලා බල කළා එලව ගත්තා. මේ පිළිබඳව රටට එලි කරන්න කියලා දිගින් දිගටම හඬක් නැගුවේ අපි 96 දෙනා. හොඳයි මන්ත්‍රීතුමා දැන් අදත් අපි කියනවා මේ මොහොතේ ශ්‍රීපාල් මට මේක විනාඩියක් දෙන්න මේ මොහොතෙත් අපි මේ ස්ථාවරයේ ඉන්නේ අද මේ කතානායකතුමා එක එක වෙලාවට එක එක තීන්දු ගන්න. මේක බොහොම වැරදි පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩන එතුමා දැන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව විපක්ෂ නායක හැටියට පක්ෂයක් නම් කරලා කෙනෙක්ගේ නම එව්වම නිවේදනය කරන එක තමයි කතානායකත්වරයාට තියෙන බලය. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම යෝජනා කරලා එව්වම ඒ නම් කිරීම කරන්නේ නැතුව තව නමක් තියෙනවද කියලා එවන්න කියලා එවිලේ යවනවා. කලිනුත් නීතිපතිතුමා මතයක් දුන්නම ඒක අවශ්‍ය නැහැ කියලා එතුමා කටයුතු කරපු අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ වෙලාවේ කතානායකතුමා පෙර පූර්වගාමීව එතුමාට අවශ්‍ය විදියට වැඩ කළා තියෙනවා නම් දැන් JVP එක කියනවා නම් දැන් UNP එකේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා මේක කියනවා නම් අපි දිගින් දිගටම කිව්වේ ඒක නම් පාර්ලිමේන්තුවේ 225 මේ මතේ නම් ඉන්නේ. ඇයි කරු ජයසූරිය කතානායකතුමාට බැරි මේ වார்த்தාව දැන් ඉදිරිපත් කරා. සද්ද හරි. අන්න දැන් හොඳ සද්දෙක් මම ගුවා. අපි මේ හොඳයි මේ දැන් අපි දැන් ඔන අදහස් දක්වි මේ වටේ ආරම්භ කරන්නෙත් හඳුන්නේ තිබන් තමයි. ඊට කලින් මට මේ අවස්ථාව දෙන්න මේ වැඩේදී. දැන් මෙතුමා ලොකු සද්දෙන් ඒ කිව්වනේ රට රැහෙන්න. මෙතුමා අර මෙතුමාගේ සටන මේ බඳුන් කරගෙන කරපු සටනේ තව එක දෙයක් නොකියව දෙයක් තියෙනවා. ඔව්. මොකක්ද දන්නද? 69 ලක්ෂයක් මෙතුමල්ල ඡන්දෙ දිනු ජනතාව
බැඳුම්කර හොරුන්ට මහ බැංකුව මංගොල්ල කාපේවුන්ට දඬුවම් දෙන්න කියලා ඡන්දෙ දීලා තියෙනවා. පැහැදිලිවම. ඔව්. හරි ඒකත් තියෙනුනේ. ඒ විදිහ ඉතින් දැන් මුදල් ඇමතුමානේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ පාර්ලිමේන්තුවට නෑ ඔවිනේ පාර්ලිමේන්තුවට දීපේ. පොඩේ ඔබතුමා මම කරුණාකරලා මම එකක් කියන්න. ඔබතුමයි මමයි දෙන්නම දැන් අපේ මුදල් ඇමතුමා මේක තනියෙන් ඉදිරිපත් කරොත් ඉතින් එපාර කියයි කලින් වෙච්ච දේවල් උනා. නෑ නෑ කියන්නේ 69 ලක්ෂයක්. පොඩේ පිටු ටිකක් දලවලා දුන්නයි කියලා. දෙගින්ද ඒකනේ කියන්නේ පිටු ගලවන්න දෙයක් නැහැ දැන් කතානායකතුමා ගාව තියෙන්නේ මෙන්න පාර්ලිමේන්තුවේ නායකයා ඉදිරිපත් කරන් මුදල්ලාවත්තුමා දිනුනොත් කියන්නේ ඔය විදියට වෙන කතාවක් එක්සත් ජාතික පක්ෂයේ කතානායකතුමානි නෑ නේද පාර්ලිමේන්තුවේ කතානායකතුමා රටේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා එතුමත් කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ආපු දේ දෙන්න ඔබට කිනකෝ 69 ලක්ෂයක් ජනතාව පොහොට්ටුවට ඡන්දෙ දීපු කාරණා දෙකයි තියෙන්නේ ප්‍රධාන වශයෙන් එකක් පාස්කු ප්‍රහාරයේ චූදිතේ ඉන්න ඇතුළට ගන්න. දඬුවම් දෙන්න හරියට. දෙක තමයි මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්නේ. දැන් කීප දෙනෙක් මිය පෙරද අතනඟුට ගත්තනේ. දඩබඩ ගාලා ගන්න කට්ටිය ඉන්නවනේ. ඒවත් ගන්න. ඒක නොගන්න එපා. ඒක ප්‍රශ්නයක් අපිට නෑ. හැබැයි මේ පළවෙනි ප්‍රමුඛතාවයක දෙන්නකෝ. මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්න. ඉතින් මම කියන්නේ දැන් මෙතුමලා කියනනම් 2002න් පටන් ගන්න බැරි නම් 2015න් පටන් ගන්නකෝ. රයිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පටන් ගන්නකෝ. දැන් මෙතුමලා කිව්වේ අපට චෝදනා කරන්න ඒ දවස්වල මේ යෝගුල්ලන්ගේ වාර්තාවේ මේ රනිල් වික්‍රමසිංහව මේ වරදකාරය කරන්නේ නැති කියලා මම දැක්කාද බඳුළු ගුණවර්ධන මහත්තයා කියනෝ දැන් බඳුළු ගුණවර්ධන මහත්තයා කියනෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමේ අර්ජුන මහේන්ද්‍රන් තමයි මේකේ වරදකාරයා කියන්නේ ඔව් ඇයි දැන් එහෙම නවන්නේ මේක දැන් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වරදකාරයා කරේ නැත්තේ මොකද කියලා අපෙන් අහපු කට්ටිය දැන් ගන්නකො රනිල් වික්‍රමසිංහ මහත්තයා අතලඟුවට දැන් රවි කරුණානායක අරගෙන අහන්නකො අතලඟුවට දැන් මම කියන්නේ එහෙම ගන්න මුලින්ම බලය දැන් තියෙන්නේ ඕගොල්ලොන්ට. ඉතින් මම කියන්නේ වාර්තාව නෙමෙයි. නෑ නෑ වාර්තාව නෙමෙයි. වාර්තාව නෙමෙයි. ඔයා පිළිගන්න. මන්ද ඔයා පිළිගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහන්න ඕනේ නැද්ද මේකෙන? අහන්න ඕන. ඉතින් අහන්න ගන්න. මේමයි. දණ්ඩ කියලා පහුගිය ආණ්ඩුව වගේ මේ FCID හදාගෙන දේශපාලන වාණිජ එහෙම තීන්දුව ගන්න අපි කැමති නෑ. මන්ත්‍රීතුමා කිව්වනේ ඉවරයි 69 ලක්ෂයට. රටේ නීතිපති දෙපාර්තමේන්තුව දැන් අද මොකද කිව්වනේ ඉවරයිනේ. මන්ත්‍රීතුමා දැන් චන්ද්‍රකලින් ඕක කිව්වේ නැද්ද? චන්ද්‍රකලින් ඕක තමයි කිව්වේ. අපි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තිනවා. අද දෙයියා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ප්‍රශ්න අහපු බැඳුම් කර කොමිෂන් සභාවේ ප්‍රොසිකියුට් කරපු නීතිඥය තමයි අද රටේ නීතිපති. දපුල දෙවල. මන්ත්‍රීතුමා එතුමාට අපි බල කරලා කියනවා මේ කටයුතු කඩිනම් කරන්න. ආ රජයේ හැටියට කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කියනවා ඒක කරන්න. එහෙම නැතුව අපි මේ ගෙන්නලා අපි කියන්නේ නේ අන්න අරයා අල්ලන්න මෙයා අල්ලන්න එහෙම අල්ලලා තමයි පහුගිය අවුරුදු පහ තුල මොකෙක්වත් අල්ලගන්න බැරි වුනේ මන්ත්‍රීතුමා ඔතන මේ බලන ජනතාවට චුට්ටක් මතකටේ ඩියුගුණසේකර මහත්මයා කෝප් කමිටුවේ සභාපති ඉන්නකොට ඔය කියන මහ බැංකුවේ ඉන්න නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් ගෙන්නලා ප්‍රකාශ ලබා ගත්තා එතනදී ආර්ථික ප්‍රතිපත්ති කටයුතු ඇමතිවරයා විදිහට හිටපු පුද්ගලයාගේ නමත් ඒ වගේම උපදෙස් දුන්නේ කවුද කියන එකක් තියෙනවා දැන් ඒ ආණ්ඩුවේ ඔබතුමාලත් එක්කම හිටපු මන්ත්‍රීවරයෙක්නේ ඒ දැන් හිටපු මන්ත්‍රී දැන් ඔබතුමාලා ආණ්ඩුව කරන පිරිස. ඉතින් එතකොට දැන් ආයිත් මොනවටද ගෙන්න අහන්නේ දැන් වාර්තාවක් තියෙනවා නේද? නෑ නෑ වාර්තාවක් තියෙනවා කියන එක වාර්තාව අනුව කටයුතු කරන්න නීතිපතිවරයාට තමයි බලතල තියෙන්නේ. දැන් අපිට ආණ්ඩුව හැටියට කියන්න පුළුවන් මේ කටයුතු කඩිනම් කරන්න කියන එක. ආණ්ඩුව හැටියට අපිට කියන්න බෑ දැන් මෙතුමා කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ප්‍රශ්න කරන්න ඕන නම් ප්‍රශ්න කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරදි නම් වැරදි කළ යුතුයි. අනිත් පුද්ගලයන්ුත් එහෙම තමයි. කවුරු හෝ වේවා ඒ අය වැරදිකරු නම් එයාගේ වැරද්ද වහන්න අපි කටයුතු කරන්නේ නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. පැහැදිලිව කියන්නේ. බොහොම ස්තුතියි. අපි ආරාධිතයන්ගේ අදහස් දැක්වීමට යනවා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. විශේෂයෙන්ම පළවෙනි වටේදීම මගේ අවස්ථාවේදී මම හිතන් ජාතික යුතුකමක් ජාතික වගකීමක් හැටියට තියෙනවා. අපේ රටේ අදීන ස්වාධීනත්වයක් සහිත දේශපාලන වේදිකාවල අතකොළුවක් නොවෙච්ච ප්‍රවීණ කලාකරුවෙක් වෙච්ච ජයලත් මනෝරත්න මහත්මයා අපි අතරින් සමු අරගෙන තියෙනවා මම අපේ පක්ෂයේත් ඒ වගේම අපේ රටේ සියලු ජනතාව වෙනුවෙන් එතුමා වෙනුවෙන් ශෝකය පළ කරනවා ඒ වගේම අපේ රටේ ඉන්න ඇත්තම කොන්ද නවන දේශපාලච්චිට වන්දනාමාන කරන කලාකරුවන් අතරේ මම අදත් විශ්වාස කරනවා තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් වේදිකාවකට ගොඩ වෙච්ච නැති දැන්වීම් වලට පවා විකිණිච්ච නැති නිරූපණ ශිල්පියෙක් නොවෙච්ච සැබෑ කලාකරුවෙක් තමයි ජයලත් මනෝරත්න මහත්මයා ඉතින් මම ඒක සිහිපත් කරමින්ම තමයි විශේෂයෙන්ම මගේ අදහස් දක්වන්නේ මම ඇත්තටම පළවෙනි වටේදී මගේ වැදගත්ම ගෞරවයේ ස්තුතිය පළ කරනවා
පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ 69 ලක්ෂයක් ජනතාවට. මොකද අන්න ඒ ජනතාවගේ විශේෂත්වය මම දැන් දකින්න. ඒ විශේෂත්වය තමයි අද මේ තරම් බඩු මිල වැඩි වෙලා තියෙද්දි, එළවලු මිල වැඩි වෙලා තියෙද්දි, හාල් 105 වෙලා තියෙද්දි, කන්න අමාරුකම තියෙද්දිත් අද පොලට ගිහිල්ලා එළවලු ගන්න බැරුව සෝයා මීට් පැකට් එකක් ගෙනල්ලා කාලා තමන්ගේ ආණ්ඩුව එමිසු ආරක්ෂා කරන. ඒක මම ගරු කරන ඇත්තට. මොකද හේතුව දැන් අද අනුර කුමාර විසානායක ජනාධිපති වෙලා හිටියනම් මේ හාල් 105යි හෝර නෑ, එළවලු මෙච්චර ගණන් තියෙන වෙලාවේ අපේ පාක්ෂිකය ඔච්චර ඉවසන්නේ නෑ. එහෙමනම් අපේ පාක්ෂිකය ඇවිල්ලා අපේ කාර්යාල වට කරමු, අපිට මෙච්චර මේ අපි ජනතාවට කියපුවා නෙමෙයි දැන් මේ වෙන්නේ කියලා බලන්නකෝ. මේ ජනතාව 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක් නිහඬ වෙන්නවනේ. ඉතින් ඒක ඇත්තටම මම ඒ ජනතාව තමන් පත් කරපු ආණ්ඩුව මේ තරම් ලස්සනට ආරක්ෂා කරන ජනතාවට මම ඉස්සෙල්ලම ගරු කරනවා. ඒක හරි අමාරු දෙයක්. මම දන්නවා ඒගොල්ලෝගේ හිතේ වේදනාවක් පීඩනයක් තියෙන. ඒත් කටපියාගෙන කනවනේ. නේ? සෝයා මීට් ටිකක් කාලා පරිප්පු ටිකක් කාලා ආණ්ඩුව ආරක්ෂා කරනවා. ඒක විශේෂත්වයක්. ඊළඟට දැන් මේ ආණ්ඩුව බලයට ආපු මූලික කාරණා පළුදු වෙනවා. ඒ පළුදුනත් ඒ ජනතාව සද්ද නැතුව ආණ්ඩුව රකින්න. ඒකත් විශේෂත්වයක්. දැන් බලන්න මේ ආණ්ඩුව කුව දේශප්‍රේමීත්වය. අධිරාජ්‍ය විරෝධේ. රට ජාති ආරක්ෂා කරනවා. සුරක්ෂිත රටක් තියෙනවා. ඉඩම් විකුණන්නේ නැහැ. අද දෙනවා. බදු දෙනවා. කුලියට විකුණනවා. එක එක ජාතියෙන් විකුණනවා. දැන් සද්ද නැහැ. ඊළඟට පත්වීම් දෙන එක ගැන. මෙතුමලා කුව වියත්මග මොකද්ද තියෙනවා මොකද්ද විද්වත් මණ්ඩලයක්. ඒ විද්වත් මණ්ඩලෙන් තමයි පත්වීම් දෙන්නේ. මම කීපයක් කියන්න රටේ ජනතාවට දැනගන්න. පළාත් බද මාර්ග සංවද අධිකාරී සභාපතිතුමාට පත් කරා වියත්මගේ විශේෂඥ විද්වත් උපාලි කොඩිකාර මන්ත්‍රීතුමා රස්නායිර පළාත්. ඊට පස්සේ ජල සම්පාදන මණ්ඩලයේ පත් වුණා අපේ නිශාන්ත රණතුංග මහත්තයා. මගී ප්‍රවාහන අධිකාරියට පත් වුණා මම කෝප් කමිටුවේදී පරීක්ෂණ පවත්වලා චූදිතෙක් වරදකාරයෙක් වෙච්ච දුනුකොළ වංචාවේ මම බය නැතුව කියනවා. මම ඔප්පු ගන්න සාධක හදුව කියන දුනුකොළ වංචාවට සම්බන්ධ වෙච්ච සසීවෙල් ගම් මහත්තයා. පරිසර අධිකාරියේ සභාපති වෙලා තියෙනවා කියන්නත් කනගාටුයි. දේව සංස්ථාවේ සභාපති හිටපු අපි එළෝපු අමරසිංහ මහත්තයා. එස් අමරසිංහ. ඒ කියන්නේ දේව සංස්ථාවේ ගස්කපු වහාදේ පරිසර අධිකාරියේ සභාපති කළා තියෙනවා. ඊට පස්සේ සංචාරක ප්‍රවර්තන අධිකාරියේ දැන් අධ්‍යක්ෂ මණ්ඩලයට දැම්මලු නම කියන්නත් හිරිකිත අහාදේක්. නම හොයාගන්න. කිව්වොත් ඒ කියන්නේ මාධ්‍යක ප්‍රචාරකයන්ට නම් වැදගත් නමක් නෙවෙයි නිසා. ඊට පස්සේ වාලම්පුරි මුදලාලි මම දැක්ක අද කොහෙද බස්නාහිර පළාත් මොකක් හරි සංචාරක මේකේ සභාපතිකමට වැඩ බාරගත්තා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නැවත වතාවක් ඥාතීන් ගිහිල්ලා වැඩ බාරගත්තාය කියා කියනවාය. මම දන්නේ නැහැ ඒක නිසා ඒක මාධ්‍යවල පළවෙනි නිසා. ඉතින් හුඟක් ආයතන වල අද අධ්‍යක්ෂකවරු පත් කළා නැහැ. මං කියන්නේ දැන් පාර්ලිමේන්තුව කෝප් කමිටුව ස්ථාපිත කරලා සභාපතිවරේ පත් කරත් ඒ කෝප් කමිටුවට වැඩ කරන්න බෑ. පාර්ලිමේන්තු ගිණුම්කාර සභාවට වැඩ කරන්න බෑ. මොකද හුඟක් ආයතන වල අද අධ්‍යක්ෂකවරු පත් කළා නැහැ තාම. මොකද අධ්‍යක්ෂකවරු පත් කරන්න බැරි වෙලා තියෙන්නේ ලොකු කබෑදිල්ලක් තියෙන. පත් කිරීම සම්බන්ධයෙන්. වියත්මගෙන් පත් කරනවද? අරලේගහ මන්දිරෙන් පත් කරනවද? නෙළුම් මාවතෙන් පත් කරනවද? කාර්යාල තුනකින් පත් කරන්න ඉපේ. එක කාර්යාලයක එවන ලයින් ලැයිස්තු අනිත් කාර්යාලෙන් කපනවා. අනිත් කාර්යාලෙන් පත් කරන කෙනා අනිත් කාර්යාලෙන් කපනවා. ඔහොම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒත් අර දේශප්‍රේමීත්වය අගය කරන ජනතාව නිහඬව ඉන්නවා. හොඳයි මන්ත්‍රීතුමා. හොඳයි මේ බොහොම ස්තුතියි. කෙටි ප්‍රශ්නයක් අහන්න. ජනතාව අවුරුදු 5කටනේ ජනාධිපතිතුමාට බලය දුන්නේ. එතකොට මාස දෙකක් යන්නත් කලින් ඔය ඔක්කොම ඔබතුමාල බලාපොරොත්තු වෙනවද? නෑ නෑ. මම එහෙම නෑනේ. දින 50යි. දින 50න් විස්මකර්ම පාන්න බෑ කියලා අපි හොඳටම පිළිගන්නේ. ඒක ගැන ගැටලුවක් නෑනේ. හැබැයි මේ මූලික දේවල් එහෙම නෙමෙයිනේ. දැන් අපේ රටේ ජනතාවට කිව්වද මම මේ කියන්නේ. මේ දූෂිත නැති, හොරකම් නැති, පිරිසිදු, උගත් බුද්ධිමත් අය තමයි පත් කරන්නේ. දැන් මම කියන්නේ එහෙම පත් කරපයි ඉන්නෝ. මං එහෙම ගරුත්වයක් සහිතව ඒක නම් කියන්නේ නැහැ. ඒ පත් කළා. දැන් මම දන්න මහජන බැංකුවට පත් කළා තියෙනවා වරණත් ජනකාධිකාරීවරේක් සුජීව රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ ඖෂධ නිෂ්කාස සංස්ථාවේ සභාපති හැටියට පත් කළා තියෙනවා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්තයා. ඒවා බොහොම අගය කරන්න ඕන.
හොඳ එතුමල්ල වගේ මේ ආයතන වලට ආපු එකවත් වැදගත්කම මොකද ඒක හරි ගරුත්වයක් හොඳයි ඒ ඒ ඒ ඒ හොඳ උනාංග ගොඩක් අය එහෙම ඉන්නවා ඒක ඒක ගැන කියන්න දෙයක් නැහැ නේ මොකද ඒක අර ප්‍රතිපත්ති ප්‍රකාශනෙන් ගැලපෙන්නේ නැයි නේ දැන් මම මේ කියන්නේ නොගැලපීම නේ දැන් අපි විපක්ෂයේ ඉන්නේ ගැලපීම කියන වගේම නොගැලපීමක් කියන්නේ නේ හොඳයි අර හොඳ දේ හොඳයි කියන්න පුළුවන් වගේම මේ මේ වැරද්ද පොඩ්ඩක් පෙන්වලා දෙන්න ඕන හොඳයි මේක දින 50ද දින 10ද කියලා නැහැ කරනවා නම් පැයෙන් කරන්න පුළුවන් නිවැරදි කිරීම මේ හොඳයි හොඳයි බොහොම ස්තුතියි මීළඟට අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පෙරේරා හොඳයි බොහොම ස්තුතියි දැන් මම මේ අර කිව්වනේ දැන් මේ ආණ්ඩුවක වැඩ මේ ඒ කියන්නේ අවුරුදු 5කට වලටපත් වුණාම මාස දෙකකින් බලන්න බෑනේ ඒ නිසා මම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රට හදන සෞභාගයේ දැක්ම පොත මම අද කියෙව්වා මේ වැඩසටහනට එන්න කලින් මොකද අපිට ගිය පාර්ලිමේන්තුවේදී පිටපතක් ලබා දීලා තිබුණා එතුමාගේ වැඩපිළිවෙල මම බැලුවා මොනවද මේ මාස දෙකක් ඇතුළත කරන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා දැන් මේකේ එක පොරොන්දුවයි තියෙන්නේ මාස දෙකක් ඇතුළත කරන්න ඒ තමයි පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වෙච්ච ජනතාවට විදේශ ප්‍රතිකාර ඒ කියන්නේ මේ රට ඇතුලේ ප්‍රතිකාර කරන්න බැරි අයට විදේශ ප්‍රතිකාර ඒ වගේම වන්දි මුදල් මාස දෙකක් ඇතුළත ලබා දෙනවා කියලා. හරි. දැන් මාස දෙක ගත වෙනවා. නමුත් ඒ වැඩේ වෙලා නැහැ. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ප්‍රධාන චූදිත ඒ කියන්නේ ඉතුරු වෙච්ච බෝම්බ කරුවෝ සහ කුමන්ත්‍රණ කරුවෝ ඒ සියලු දෙනාම දැන් අතරඟු ඉන්නේ. ඒ අය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඉවරයි. දැන් අධිචෝදනා වහාම ගොනු කරලා ට්‍රයලට් බා ක්‍රමයට ත්‍රිපුද්ගල අධිකරණයක් පත් කරලා අර සාමාන්‍ය ක්‍රමයට පොලිමේතිල නඩු හා නුමනා නැහැ. වහාම මේ නඩු විභාගය පටන් ගන්න පුළුවන්. මොකද මේ රටේ කතෝලිකයන් විතරක් නෙමෙයි මුළු රටම බලාගෙන ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ඉතුරු වෙලා ඉන්න බෝම්බකරුවන් සහ කුමන්ත්‍රණකාරයින් ඒ සියලු දෙනාටම රටේ උපරිම දඬුවම ලැබෙනකම් අද වෙනකන් අධිචෝදනා පත්‍ර නැහැ මාස දෙකක් ඇතුළත වන්දි දෙන්න පොරොන්දු වෙලා තියෙනවා මාස දෙකෙන් අවුරුදු පහෙන් නෙමෙයි හරි මාස දෙකක් ඇතුළත කරනවා කියපු පොරොන්දුව කඩ කරලා තියෙනවා ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාර්යක්ෂම නායකයෙකුට ගැළපෙන්නේ නැහැ මම හිතන්නේ එතුමාගේ අවධානය යොමුලා නැතුව ඇති මම ඒ ජනතාව වෙනුවෙන් කියනවා එතුමාට ඡන්දෙ දුන්නා හෝ නොදුන්නා මේ පොරොන්දුව ඉෂ්ට කරන්න කරුණා කරලා ඒ වන්දි ගෙවීම ටික ඊළඟ සතියවත් ඉවර කරන්න මොකද ඒවා ඉවර නැහැ හරි ඒ වගේම නඩු විභාගය පටන් ගන්න පුළුවන් අධිචෝදනා ගොනු කිරීම ඉක්මනින් කරන්න පුළුවන් මොකද පොලිස් පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසන් වෙලා නිසා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඒ අල්ලගෙන ඉන්න බෝම්බත් එක්ක අහුවෙච්ච උපකරණත් එක්ක අහුවෙච්ච කුමන්ත්‍රණය සම්බන්ධ ඍජු සැකකරුවන් දඬුවම් කිරීමට බාධාවක් නෙමෙයි එතනින් ඔබට වගකීමක් තියෙනවා නම් එයාට වෙනම කටයුතු කරන්න පුළුවන් ඊළඟ කාරණේ තමයි එනිසා මේ මාස දෙකෙන් කරන්න වෙච්ච පොරොන්දු. එනිසා මේ මාස දෙක ගණන් ගන්නේ තුම ධූරයට පත් වෙලා ඉඳලා. ඒ වගේම මේ අද කතා කරනවා මේ අපි මේ එක එක මේ ආණ්ඩු බලය අපි දුන්නා. අපිට ඕන නම් මේ සාමාන්‍ය මාර්තු මාසයේ මුල වෙනකම්ම බලය ඉන්න තිබුණා ජනාධිපතිගේ විසිරීමේ බලය ලැබෙනකම්. අපි සදාචාරාත්මක නැහැ. විශාල ජයග්‍රහණයක් ලැබුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි බලය අල්ලගෙන ඉන්නේ. එනිසා අපි වරප්‍රසාද අතහැරියා. සමහරව ඇහුවා ඇයි එක කලේ කිය. ඒ අපි මූලධර්ම විශ්වාස කරන හින්දා ප්‍රජාතන්ත්‍රවාදී වල මූලධර්ම විශ්වාස කරන හින්දා. ඒතර දැන් ඒ නිසා මේ මාස දෙක තුන නාස්ති කරන්න බෑ. මේ මාස දෙක තුන වැඩ කරන්න ඕන. දැන් මම ඔය වෝහාරික විකරණය පිළිබඳ ප්‍රශ්නේ හරි වැදගත් එකක්. මුදල් ඇමතිවරයා බහාරේ තියෙනවා වෝහාරික විකරණ වාර්තාව. ඒක අපි දන්නවා. එතුමාගේ උපදේශක හැටියට අජිත් නිවාඩ් කබ්‍රාල්ට මේකේ ප්‍රවේශයක් තියෙනවා. කියන්නේ ඒක මුදල් ඇමති මේක සීල් කරන්නේ නැහෙනි. ඒක උපදේශකල දීලා එතුමාගේ උපදේශක මේ තරම් විස්තරාත්මක මේ තරම් කෝටි 90ක් වේදම් කරලා හදපු ඒ කියන්නේ පාඩුව කෝටි 90 නෙමෙයි හරි මීල 900ක් නැත්නම් කෝටි 90ක් වේදම් කරලා හදපු වෝහාරික විගණන වාර්තාව හැලුකන ඒ කියන්නේ මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයාගෙන් වාර්තාව ඉල්ලගෙන ඒ වාර්තාව කියවලා බලලා ඒ වාර්තාවේ Tamanට Tamanගේ පවුලයට Tamanගේ හිතවතුන්ට සහ 2015ට කලින් අයටත් බරපතල චෝදනා නිට්ටාවටම තියෙන හින්දා වෙන්නට ඕනේ දැම්මම වැඩේ පටන් ගන්න. හරි? ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. හරි? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේක කරන්න දෙන්න එපා. නිවාඩ් කබ්ලාට මේක කරන්න දෙන්න එපා.
රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්ද දුන්නේ මෙහෙම කරන්න නෙවෙයි. වෘත්තීමේ විදිහට වෘත්තිකයන් විසින් සකස් කරපු, ලෝකෙම පිළිගත් වෘත්තිකයන් විසින් සකස් කරපු මේ වාර්තාව එළි දක්වලා ඒ වාර්තාවේ සඳහන් පුද්ගලයන්ට රටේ නීති අනුව දිය යුතු දඬුවම දෙන්න, ඒ වගේම ඔබ වටා ඉන්නවද මේ හොරු කියලා බලන්න. හරි, මේ 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 සර්කල් එක ඇතුලේ ඉන්නවද මේ කට්ටිය කියලා බලන්න. මේ වාර්තාව මම තාම ඇස්දකින් දැකගෙන තමයි ඉතුරුණන් ටිකත් මම කියනවා. මම හිතනවා මේ නිවට් කබ්බල් මහත්මයාගේ මේ විශේෂ ප්‍රතිචාරය අපිට මේ අර හොරාට කලින් කෙහෙල් කැන වටපැනීම කියලා දැනෙනවා, හැඟෙනවා. මොකද අපිටත් කෝප් කමිටු විදිහට මේ තොරතුරු සමහර කාරණා තිබිච්ච නිසා. ඊළඟ කාරණේ තමයි මේ පත්කිරීම් කිව්වනේ, මහා මාර ක්‍රමයකට මේ රජයේ පත්කිරීම් කරන්න කියලා මෙතුම ලයිස්තුවක් කිව්වා. මේකේ හොඳම උදාහරණේ තියෙන්නේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් ලිමිටඩ්. මේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් කියන්නේ මොකක්ද කියලා රටේ මිනිස්සු දැනගන්න ඕනේ. මේක බොහොම වරප්‍රසාදයි. කියන්නේ ශ්‍රී ලංකන් එයාලයින් නෙමෙයි, ශ්‍රී ලංකන් එයාලයින් හා සම්බන්ධ, ඒ සම්බන්ධ කියන්නේ එම මේ ගුවන් ඒ ගුවන් සේවා සැපයීම පද්ධතියම තිබෙන බොහොම වරප්‍රසාද මන්ත්‍රීතුමා, බොහොම වරප්‍රසාද තියෙන විදාකාර මහා මහානුභව සම්පන්න ආයතනයක් මේක. දැන් මේකේ එක අධ්‍යක්ෂ වරයෙක් රාජපක්ෂ පවුලේ දරුවෙක්ගේ මාමණ්ඩි, එක අධ්‍යක්ෂකවරියක් රාජපක්ෂ පවුලේ දරුවෙක්ගේ නැන්දම්මා, එක අධ්‍යක්ෂකවරයෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සාමාන්‍යයෙන් එයා ටිකට් කරන ටිකටින් ඒජන්ට්. හරි, ඒ ඇතිනේ. දැන් මේ අයවත් පත් කරලා තියෙන්නේ අර අර විද්වත් කමිටු විසින් ඇප්ලිකේෂන් වල පරීක්ෂා කළා. ගෝඨාභය මහත්තයත් යන්නේ පරණ පාරෙම තමයි, අපිට වැරදිච්ච පාරෙම තමයි, මීට කලින් ආණ්ඩුවට වැරදිච්ච පාරම තමයි. ගෝඨාභය අලුත් කියලා හිතුවට පරණ සිස්ටම් එකේ මෙකෙනෙක් එයා. එයා යන්නේ වැරදි පාරේ. අපි එතුමාට කියනවා ඔබතුමාට එහෙම යන්න දෙන්න බෑ. ඔබතුමා අපේ ජනාධිපති. අපි ඔබතුමාට ඡන්ද දුන්නේ නැතත් ඔබතුමා මේ රටේම ජනාධිපති. කරුණාකරලා දෙයියන්ගේ නාමයට ඒ පරණ පාර යන්න එපා. 2015ට කලින් ගිය පාර යන්න එපා. අපේ ආණ්ඩුවේ හිටපු සමහරු ගිය වැරදි පාර යන්න එපා. ඥාති මිත්‍ර මේ සබදතා ඥාති මිත්‍රත්වයේ මත පදනම් වෙච්ච මෙවැනි පත්වීම් නතර කරන්න. මේවට වෘත්තිකව පත් කරන්න. හරි, මේවා කැතයි. ඒ නිසා අපි ඔබතුමාට මතක් කරනවා මේ කාරණේ. හොඳයි. දැන් ඔබතුමා ඔහොම කියපු නිසාම එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡායාරූපත් ඔබතුමාලගේ තරඟකරන මන්ත්‍රීවරුගේ ඡායාරූපත් එකට දාලා මැතිවරණ ව්‍යාපාරය කිරීමේ සූදානමක් ගැන එහෙම මොන හරි තියෙනවද? නෑ, ඒක මෙහෙමයි කතාව. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ ජනාධිපති. එතුමාට විරුද්ධව මැතිවරණ පෙස්සමක් නෑ. ඒ නිසා අවුරුදු පහකට එතුමා ජනාධිපති. දැන් බලන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වෙලා ඉඳද්දී අගමැතිකම කරන්න ගැළපෙනම කෙනා කවුද කියලා. දැන් රාජපක්ෂ මහත්මයා දැන් අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා පෙන්නුම් කරමින් ඉන්නවනේ ඔහුගේ උපදේශක අජිත් නිවට් කබ්‍රා. ඒකෙන් අපිට පණිවිඩයක් ලැබෙනවා. ඒ වගේම ඒ මුදල් අමාත්‍යාංශය හා සම්බන්ධ ඔහුට බලයේ තියෙන අමාත්‍යාංශවල කරන පත්කිරීම හරහා ඒ වාර්තාවන් සම්බන්ධ කරන අනුව ඒ පරණ විදිහම තමයි යන්නේ. අපි හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ රටේ අග්‍රාමාත්‍ය ධූරය දරන්නට, ඒ වගේම ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් අපි පිහිටවන රජෙට වඩා සුහදව, වඩාත් හොඳට, වඩාත් කාර්යක්ෂමව මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙන්නුම් කළ තියෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන වැදගත් අදහස්. හොඳයි, මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැදගත් අදහස් ක්‍රියාත්මක කරන්න එතුමාගේ සහය දැනටමත් ලබා දෙනවා කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති වුණාම වඩාත් හොඳින් මේ මුළු රටම බෙදීමක් නැතුව, ප්‍රශ්න නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා සජිත් ප්‍රේමදාස අගමැතිවරයාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් එක්ක වැඩ කරන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එකට පෝස්ටර් ගහනවා. එකට පෝස්ටර් ගහන්න ඕනේ නැහැ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය අනුව අපි තරඟ කළා, අපි ජයග්‍රහණය කරලා ඉන් පසුව මේ රටේ විධායක බලය ජනාධිපති කෙනෙක් දැන් ඉන්න හින්දා ඒ ජනාධිපතිත් එක්ක අපි සහයෝගයෙන් කටයුතු කරමු. හොඳයි, බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මීළඟට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිබි රත්නම්. අද මේ කතාවලින් තේරෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් අපේ වැඩපිළිවෙල තීරුම් අරගෙන පිළි අරගෙන තියෙන්නේ. මම ඉතාම පැහැදිලිව කියනවා, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා කිව්වා රට ජාතිය ආරක්ෂා කරන රජයක්, දේශහිතේශී රජයක් ජනතාව බලාපොරොත්තු වුණා. ඒ වෙනුවෙන් ජනතා ජනාධිපතිවරයෙක් බිහි වුණා. අපි ඒ ජනතා බලාපොරොත්තුව වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ආරක්ෂා කරනවා. කිසිදු ආකාරයකින් මේ රට විකුණන්නට හෝ මේ රට තුළ
අනවශ්‍ය ආකාරයේ විදේශීය බලපෑම් ඇතිවන ආකාරයට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැත. ඒක බලහත්කාරයෙන් නෙමෙයි මිත්‍රශීලීව ඒ සියලු රටවල් එක්ක මිත්‍රත්වය ආරක්ෂා කරගන්න. දැන් මතක තියාගන්න. අපි නිකන් අපිට කතා කරන්න හරි ලේසි. විදේශ ආයෝජන මේ රටට පැමිණිය යුතුයි රට සංවර්ධනය කිරීම සඳහා. ඒ සඳහා ගැළපෙන සුදුසු ගිවිසුම් ප්‍රකාරව අපි ආයෝජන වලට ඉඩ දෙනවා. ඒකත් ඒවා අපි නිදාගෙන ඉන්නේ නැහැ. කඩිනමින් ඒ කටයුතු කරනවා. ජනතා බලාපොරොත්තු ඒ තුළින් ඉටුවන ආකාරයට කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕන. දැන් රටට ආයෝජන එනකොට ඒකට විරුද්ධව උඩපණින එක නෙමෙයි කළ යුත්තේ, සහයෝගය දෙන එක. යම් වැරද්දක් වෙලා තියෙනවා නම්, යම් වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද පෙන්නුම් කරලා දෙන එක කරන්න අපි ඒක තාර්කිකව සාධාරණ නම් ඒ වැරද්ද පිළිගන්න සූදානම්. නමුත් ඊර්ෂ්‍යා කරන්න එපා, සංවර්ධනයට පිටුපාන්න එපා. ඒ වගේම මේ සභාපතිවරු පත්කරන ගැන කතා කරා. සභාපතිවරු ලොකෝ බහුතරයක් හොඳයි. දැන් පහුගේ කෙනෙක් දෙන්නෙක් පහුගේ ආණ්ඩුවල හිටපු කට්ටිය පත් වෙලා ඉන්නවා. හැබැයි මතක තියාගන්න, කවුරු පත් වුණත් එයාගේ යම් වැරදි මගක කලින් ගිහිල්ලා තියෙනවා නම් මේ ජනාධිපතිතුමා යටතේ, වර්තමාන අගමැතිතුමා යටතේ ඒ වැරදි පාරවල යන්න ලැබෙන්නේ නැත. ඒක ඉතාම පැහැදිලිව අපි කියනවා. එහෙම මේ ඔය කියපු නම් තියෙන කිසි කෙනෙක් හරි යම් වැරදි දෙයක් කරෝතින් මින්මතුවට පෙන්නුම් කරන්න අපිත් මැදිහත් වෙනවා. ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා, කියලා තියෙනවා, ඒ වගේම කරනවා. වැරද්දක් කරෝතින් එළියට දානවා. ඒක මතක තියාගන්න. ඒ தত্ত্বය මෙතන ඇදිලි කතාවක් කියනවා, කිසිම ඇදිල්ලක් නැහැ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සියලු විශේෂඥ කණ්ඩායමුත් එකට එකතු වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මේ පාස්කු ප්‍රහාරය ගැන කිව්වා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විශේෂ කොමිෂමක් පත් කළා. කලින් එළි නොවිච්ච කාරණා පවා එහිදී එළි වුණා. මාධ්‍යෙන් මං හිතන්නේ සිරස මාධ්‍යෙම පෙන්නුවා ඒ සාක්ෂි දෙන ආකාරය. එම එළි වෙලා තියෙනවා. ඒවා ඒ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැන් මටත් විනාඩි ගාන දෙන එක අසාධාරණයි. මොකද විපක්ෂ දෙන්නයි මම තනි. මේක රජය හැටියට තාම නතර කරේ නැහැ උතුමා. නෑ, ටයිම් අවුට් කියලා ගාපු ඉඳලා. අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධව නඩුගොනු කිරීමේ වගකීම තියෙන නීතිපති දෙපාර්තමේන්තුවට මං අපේ උගත් නීතිඥ මාත්‍ය දන්නවා. මමත් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරේ. මේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන එක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. ඒක ජනාධිපතිගේ වැඩකුත් නෙමෙයි, පාර්ලිමේන්තුවේ වැඩකුත් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ වාර්තා ටික ආවට පස්සේ වාර්තාවත් ඉක්මනින් කියලා අපිට තියෙන ඉක්මනට, ඔබතුමාට තියෙන ඉක්මනට මේ අධිචෝදනා පත්‍ර ගොනු කරලා නඩුව ෆේල් කරගන්න බෑ. මම කියන්නේ වගකීමෙන් මම මේක කරපු කෙනෙක් හැටියට. ඒ හින්දා අපිට විශ්වාසයක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව හරි දේ කරයි කියලා. අපි ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. මොකද රටම බලන් ඉන්න දෙයක්. අපි ජනතාවට කිව්වා, ජනතාව බලන් ඉන්නවා, රටම බලන් ඉන්නවා. ඒ කටයුතු අනිවාර්යයෙන්ම සිදු වෙයි කියන එක අපි විශ්වාස කරනවා. මේ වෝහාරික විගණනය සම්බන්ධවත් මම නැවත නැවත කියන්නේ, කථානායකතුමා ගැන ගාව දැන් වාර්තාව තියෙනවා. අපි පැහැදිලිව නොපැකිලිව 2015 මේ සිද්ධිය සිදු වෙච්ච දවසේ ඉඳන් එකම මතයකින්න කණ්ඩායමක් පක්ෂයක් අපි වහාම කථානායකවරයා තමන්ගේ පක්ෂය ආරක්ෂා කරගන්න පැතිගන්නේ නැතුව මේ වෝහාරික වාර්තාව ඉදිරිපත් කරන්න අපට වහන්න දෙයක් නැහැ. අපි මේක ඉල්ලන්නේ. අපි මේකට ෆුට්නෝට් ගැහුවේ නැහැ. අපි මේක වහන්න හැදුවේ නැහැ. අපි මේක එළියට දාන හින්දා පාර්ලිමේන්තු විසිරෙව්වේ නැහැ. වාර අවසන් කරලා. වාර අවසන්නේ විසිරෙව්වා. විසිරෙව්වම ඔක්කොම ඉවරයි. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් කළත් නැහැ, කරන්නෙත් නැහැ. කරුණා කළා ඒ පිළිබඳව කටයුතු කරන්න. ඒ වගේම නැන්දම්මයි මාමණ්ඩි නා ඒකත් කියන්න. දැන් මෙතුමාලාගේ වගේ මේතුමාලාගේ ආණ්ඩුවේ මං කියන්න කැමති නෑ ඒ නෑ දැකම් මොනවද කියලා පත් වෙච්ච ආකාරය. යමෙක් සුදුසුකමක් තියෙනවා නම් ඔය කියන පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයේ බොහොම බිමින් පටන් අරගෙන
ඉහලටම ගිහිපු එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සෙක්. සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒවියේෂන් වල. ඒවියේෂන් එකල සම්බන්ධ සංචාරක. සංචාරක ක්ෂේත්‍රයේ ඒ මොකද ඒවියේෂන් එකට සංචාරක ක්ෂේත්‍රයේ අමුණන්න පුළුවන්. නෑ නෑ අමුණන්න පුළුවන් නෙමෙයි සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම අවශ්‍යයි. ඒකින්ද සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම නැතුව ඒවියේෂන් එක දුවනවායි කිව්වොත් නෑ ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවියේෂන් කියන්නේ ඒ අයගේ දක්ෂතාවය ඒ පළපුරුද්ද පිළිබඳ අධ්‍යයනයකින් යුතුව තමයි තෝරලා තියෙන්නේ. එහෙම නැතුව කලින් හිටියේ කලින් හිටපු උදවිය වගේ නෙමෙයි. නැන්දම්ම දැන් එහෙම බලනවා නම් කලින් හිටියේ කිසිම පදනමක් නැතුවනේ. කලින් කිසිම අපි විවේචනය කරලා ජනතාවට ඒක ප්‍රශ්න කලින් හිටියේ කිසිම පදනමක් නැතුව. දැන් මේ කණ්ඩායම් තුලින් උනත් ලබා දෙන දායකත්වය පිළිබඳව පසු විපරමක් සිද්ධ වෙනවා. විශ්වාසිකුත් තියෙනුනේ. ආ විශ්වාසිකුත් තියෙනුනේ. පැහැදිලි විශ්වාසයක් තියෙනවා. ඔව් පවුලේනේ. නෑ පවුලේ කියලා තියෙන පවුලක පවුලේ වුණා වැඩි විශ්වාසයක් තියෙනවා කියලා මං. දැන් ඔබතුමා කියන විදිහට නෑ ඒක පවුලක සමගියක් තියෙනවා නම් පවුලක ශක්තියක් තියෙනවා. පවුල යක්කුමක් නෑ කියලා. පවුල කියලා පවුලේ සුසු නැති කට්ටිය අරගෙන නෑ. සුසුකමක් තියෙනවා නේද? සුසුකම දැන් එහෙනම් මෙතුමාගේ අපේ රණතුංග මහත්තයාගේ පවුලේ උදවිය ඉන්නවා. දැන් ඔබතුමාගේ පවුල උදවියට මෙතරම් කියනවා කිය කියා. ඒකෙන්ද පවුලක ඔබතුමාගේ පවුල ඒක එක පවුල් වල එහෙම හයිය තියෙනවා. අදාල නෑ. පවුලක උනත් වැරදි නම් දැන් ඔබතුමා අදාල නෑ. වැරදි නම් වැරදි නේ. ඔබතුමාගේ එහෙම පත් කරගන්නේ නැහැ. මම පත් කරගන්නේ නැහැ. ඔබතුමා පත් නොකරගත්තට මම ඒක පෞද්ගලිකව කතා කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම පුදුම. ඒකනේ ඔතන ඉන්නේ. ඒකනේ වෙන්නේ. ඔබතුමා පත් නොකරගත්තට දැන් ඔයා ආයතනෙම කොලින් කොහොමද පත් කරගත්තේ? ඒක මන් දන්නේ නැහැ. ඒක තමයි මං කියන්නේ. ඉතින් ඔබතුමාලා ඒවා වැරද්දක් කරනවා. ඔබතුමාලා ඒ තරම් අපි වැරදි කිව්වා. අපි වැරදි කිව්වා ඉතින්. මම කියන්නේ ඒ පදනමක් නැතුව. හැබැයි දක්ෂතාවය තියෙනවා නම් ඒ අදාළ ක්ෂේත්‍රයේ විෂය දැනුමක් තියෙනවා නම් ඒ අයගේ දායකත්වය රට වෙනුවෙන් ලබ දැන් ආරක්ෂක ලේකම්වරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා විසින් පත් කරගත්තේ නැත්නම් සහෝදරයා කියලා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න පුළුවන් කමක් ලැබෙනවද? ඒකින්ද මේ රටේ ඒ වගේ අපි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා ඒතුලින්. මං කියන්නේ හැම නෑදෑයම සුදුසුයි කියලා. සුදුසු නෑදෑයෝ තියෙනවා. හැබැයි හොයලා බලලා මේ වගේ කටයුතු කරනකොට එකක් අල්ලගෙන අන්න අර නෑදෑයා වැරද්දක් කරොත් පැහැදිලිවම පුතුමාලා කියන ජනමාධ්‍ය විවෘතයි. අද මේ මොහොතේ විපක්ෂයට වැඩි තැනක් තියෙනවා ආණ්ඩු පක්ෂයට වඩා. ආවිනේ තාලිකාවත්. ඔය පැත්තේ ගාන නෑ කවුරුත් ආරාධනා කළා නෑ. ඔකට ආරාධනා කරේ අපරාධ එකක නාවන නැද්ද? නෑ නෑ එහෙම එකක් ගන්න බෑනේ. එහෙම එකක් ගන්න බෑනේ. ඔබතුමාලගේ දැන් ඔයගොල්ලෝ ආරාධනා නැද්ද? ආරාධනා කළා නෑ. දැන් මේ කියන්නේ අපිට දැන් මෙතන මේ නෑ 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 වැරද්ද දිනවා. අපි මෙතන ඇවිල්ලා ඉන්නේ අපිට දන්නේ අනිත් පැත්තෙන් එන්නේ කවුද කියලා. ඉතින් ඔබතුමාලගේ වගේ කීම තමයි ඒක මන් දන්නේ නෑ. මම කියන්නේ ඉතින් ඒ වගේ කිසිදු ආකාරයක කවුරුවත් අසන්න කරන්නේ නෑ. අපි ඔව් කිසිදු ආකාරයක නෑ. රජේ රජෙන් අදත් රජෙන් මම විතරයි ඉන්නේ. හැබැයි වැරදි නෑ ඉතින් එහෙම තියාගෙන ඒක ඔබල එහෙම කරේ. ආ අනිත්‍යගේ ඉතින් ඔබතුමාලා යහපාන ආණ්ඩුවේ ඒක හිතපු කට්ටිය. එහෙම එහෙම කතා කරන්නේ. නෑ ඇයි ඇයි ගිනවන්නේ නැති ආණ්ඩුවේ තව එක්කනේ. අපි ආණ්ඩුව නියෝජනය කරලා දෙන්නෙක් ඉන්නේ නෑනේ. අපි ආණ්ඩු පාර්ශවය නියෝජනය කළා ආරාධනා කළ තුන ශ්‍රී ලංකා පොලිස් පෙරමුණ. ඒකට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විපක්ෂයේ දෙන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍රවාදී. ඒ මට්ටමට අද ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. අපි වැරද්දක් දැන් මේ දින 50 ගාන තුල දින 50ක ආණ්ඩුව තුල අපි ජනතාවට සහන දීලා තිනවා. අපි කරන වැඩපිළිවෙල ජනතාව පිළි අරගෙන තිනවා. යම් වැරද්දක් කළා තිනවනේ. අපි පත් කරපු ආයතනයක නිලධාරියෙක් යම් වැරද්දක් කළා තිනවනම් අමාත්‍යවරයෙක් වැරද්දක් කළා තිනවනම් යන මාර්ගයේ වැරදි නම් විවේචනය කරන්න. පෙන්නුම් කළා දෙන්න. අපි ඒකට සූදානම්. මොකද මේක ජනතාවගේ රජයක්. මේ ජනාධිපතිතුමා පත් කරේ රටේ බහුතර ජනතාව. ඒ 69 ලක්ෂයක බලාපොරොත්තු ඉටු කරන ආකාරයට කටයුතු කරන එක තමයි අපේ වගකීම. හොඳයි. අපි පැහැදිලිවම දැත් පිරිසුදුව ජනතා බලාපොරොත්තු ඉටු කරන යුගයක් උදා වෙලා තියෙන්නේ. ඒ යුගයේ අවශ්‍යතාවය සඳහා වූ තීන්දුව తీරන රැසක් පහුගිය දින 5ක් තුල අරන් තිනවා. අද බඩු මිල මෙතුමයි දැන් කුවා මේ ආල් මිල නැගලා බඩු මිල නැගලා මතක තියාගන්න ඉතිහාසයේ කිසිම රජයක් නොකරපු විදියට ආල් මිල වැඩි වෙනවයි කියලා දැනගත්ත ගමන් ආණ්ඩුව ඇවිල්ලා සතියක් යනකොට පාලන මිලක් දැම්මා. පාලන මිලක් පාලන මිලක් දැම්මා විතරක් නෙමෙයි අද උසාවි අද වැඩි මිලට විකුණන උදවිය අල්ලනවා. අල්ලනවා.
වෙන දැල්ලුවද 98 මම පහුගිය දවසේ පහුගිය සතියේත් මම හොමගම උසාවියේ හිටියා අල් නැහැ ඒකින්ද කඩවල විශාල ප්‍රමාණයක් වැඩි මුලට ගෙවන වෙලෙන්දෝ අල්ලගත්තා ඉතින් ඒ වගේ සිමෙන්ති වලට පාලන මිලක් දැම්මා ඉතින් ඒ වගේ රජය හැටියට කරන්න පුළුවන් දේවල් මේ රජය ජනතාව වෙනුවෙන් ජනතාව ආරක්ෂා කරන්න කරනවා නිකන් බොරුවට පාලන මිලක් දාලා විතරක් නෙමෙයි ඒ වැරදි කරන උදවියට දඩුවම් දීලා සොයා බලලා කටයුතු කරනවා ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා හැටියට ගිහිල්ලා කරුණු හොයලා බලනවා දැන් කවුද එහෙම ගියේ මීට කලින් ඔව් RMB එකට ගිහිල්ලා දුන්නේ නැද්ද විසඳුම් රෝහලට ගිහිල්ලා ඉතින් මේ වගේ කරන්න ඕන රෝහලෙම හොඳයි හොඳයි අගය කරන්න ඕන වෙන්නේ මොකද්ද හොයා බලන්න යනවා කියන එක ඇත්තටම ජනාධිපති කෙනෙක්ගේ ජොබ් එක ඒකද නෑ ජනාධිපති කෙනෙක්ගේ ජොබ් අපරාධ නිලධාරිපත් කරන් ජනාධිපති රටේ ජනාධිපති කෙනෙක්ගේ ජොබ් එක මේක නෙමෙයි ජනාධිපති තමයි රටේ සියලු දේ වෙනුවෙන් වග කියන්න කැමැත්තෙන් ඉන්නේ කැමැත්ත එතුමා කරන එක වැරදිද දැන් ඔබතුමා කියන්නේ එතුමා කරන එක වැරදිද නෑ ඔපීඩී එකේ මම කරන දේ විදිය කියන්නද ඔව් ඒකට පත් කරන නිලධාරි ගෙන්නලා මේක හදන්න කියනවා හැමදාම ඔක් කියනවනේ ඒක තමයි මේ හැම ජනාධිපතිවරයාම හදයි මන්ත්‍රීතුමා හැම ජනාධිපතිවරයාම එහෙම කියලා දෙනවා නමුත් මේක ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනසක් ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස අපි ගන්නෙ සුදුසුකම් තියෙන නිලධාරි ඉන්නේ දැන් ආණ්ඩුවේ ඔව් එතකොට ඒගොල්ලන්ට ඒක බාල දීලා කරන්න ඕන අපි බලන්න ඕන ඒක දීලා වගකීම කාටවත් දීලා කරන්නේ නෙමේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට ජනතා සිතුම් පැතුම් අනුව කටයුතු කරන ජනාධිපතිවරයෙක් රජය. අනේක හොඳයි මන්ත්‍රීතුමා. ආතෝක් බාර දීලාගෙන යන වැඩේ නෙමෙයි මේක. බොහොම ස්තුතියි. අපි කැටි විරාමයකට යමු. නැවත සටහන සම්බන්ධ වෙමු. ඔලේ ගියේක වැරදිද ඔයාගේ?